අයිබුවන් සුබ උදෑසනක්. සතුට කොහොමද අපේ හිතට ළඟා කරගන්න පුළුවන් කමක් තියෙන්නේ? මං හැමදාමත් ඔබට කියනවා සතුට අපිට සල්ලිවත් නගන්න අමාරුයි කියලා. හැබැයි තව කෙනෙක් රිද්දලා හිංසාවක් කරලා වැරැද්දක් කරලා සතුට අපිට ගන්න පුළුවන් හිතට. මං එහෙම ඇහුවේ අපිට ඉතින් එදිනෙදා වැඩ කටයුතු කරනකොට මහා මාර්ගේ ගමන් කරනකොට දකින අත්විඳින අත්දැකීම් තියෙනවා. ඊයේ සවස් භාගයේදී මම දැක්ක එක දර්ශනයක්. ඉතින් ඒක නිසා මට හිතුණා මාධ්‍යයක් වශයෙන් විශේෂයෙන්ම හිතු ටීවී ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ දැනුවත් භාවය සම්බන්ධයෙන් වගකීමෙන් වැඩ කටයුතු කරන මාධ්‍යයතනක් විදිහට මේ සම්බන්ධව අපි ටිකක් මතක් කරගෙන යමු කියලා. මම දැක්ක විනෝද චාරිකාවක් යනවා බස් රථ කිහිපයක් එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක. ඉතින් බස් රථ තුන හතරක් එක පෙළට ගමන් කරනකොට මෙහි ඉන්න තරුණ තරුණියන් විනෝදයට සින්දු කියමින් අතේ තියෙන වතුර බෝතල් වලින් වතුර හලමින් පාරේ ඉන්න මහමග ගමන් කරන අයට ඔවුන්ගේ විනෝදයේ සතුට ගන්න උත්සාහ කරනවා. ඉතින් මම දැක්ක ගර්භණී අම්මා කෙනෙක්ට වතුර හැලුවා ඔළුවේ නම්, ඒ වගේම බොහොම වයසක ආච්චි අම්මා කෙනෙක්ට වතුර හැලුවා. ඉතින් මේවා අපි බලන් ඉන්නකොට අපිට දැනෙච්ච දේ තමයි මේ ලබා ගන්න යන සතුට මොකක්ද? මේ සතුටින් ඔවුන්ට දැනෙන දේ මොකක්ද කියන දේ පිළිබඳව ප්‍රශ්නයක් මතුණා. ඉතින් නොදැනුවත්ව හරි මේ දේවල් ඔබ අතින් වෙනවා නම් ඒ අඩුපාඩු හදාගෙන අපි ඉස්සරහට යමු කියන පණිවිඩය ඔබට දෙන ගමන් තමයි අද බ්‍රහස්පතින්දා වින්දනී උදෑසන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හැමදේම කරන්න ජීවත් වෙන්න සතුටින් ඉන්න. සමහරක් විට අද බ්‍රහස්පතින්දා දවස නිසා ඔබ යුග දිව්‍යයට පාතබන සූදානම් වෙනව එන්නත් පුළුවන්. නැකත් දවසක් අද. ඉතින් සොඳුරු ලෝකයක් තරන්නට මේ යන ගමනට ආශිර්වාද කරන්නටයි මේ මියුරු ගීතය ඔබට තිළන කරන්නේ. ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා. ඒ යහනේ ඔබ සතපා බිඟු ගීවැල් මුමුණන සොඳුරු ලොවක අප දිදෙනා ලොවට එන්න ඒවා ඇය රවට කැඳවා කෙන නොයන් කුමරියේ අපට උරුම පෙළුවේ හද සොම්නස් සතුට දාරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා. මගේ ළමැද සුවය අහනක් ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා. ඒ යහනේ ඔබ සතපා බිඟු කීවැල් මුමුණන සොඳුරු ලොවක අප දිදෙනා හේට තනි වෙනවා. ගීතයකට හුඟක් දේවල් කරන්න පුළුවන්. සමහරක් වෙලාවට හිතක් සුවපත් කරන්නත් පුළුවන් කියලා කියනවා. සමහරක් වෙලාවට අසනීපයක ඉන්න කෙනෙක් වුණත් ගීතයක් අහනකොට මනසින් සුවයක් ලබන්නත් පුළුවන්. හැබැයි ඇයි අපි අසනීප වෙන්නේ? ඇයි අපි ලෙඩ දුක් හදාගන්නේ?
අපි සමාකටකන මේ ලෙඩ සල්ලි දීලා අපි ගන්නවා කියලා. ඒ මමශ වෙන්නේ නැහැ. අපිට හරි දැනුවත් භාවයක් තියෙනවා නම් අපිට මේ ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔන්න අද අපි හොඳ මාතෘකාවට පිවිසෙන්නයි සූදානම් වෙන්නේ. නිරන්තරයෙන් ඔබ අහනවා මේ දේවල් දකින්නවා කියලා හිතේ. හැබැයි තාමත් දැනුවත් භාවයේ මදි. දියවැඩියාව සම්බන්ධව කතා බහ කරන්නයි අපේ මුල්ම වෛද්‍ය සාකච්ඡාවෙන් සූදානම් වෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගත්තේ කතා බහ කරන්න කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තුෂාරද සිල්වා මහත්මයාව. ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම අපි දුරකථන අංකය ඔබට විවෘත කරනවා 0112 444 555, 0112 444 556. කෙටියෙන් දියවැඩියාව සම්බන්ධ වූ ඔබේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනොත් වැඩි දිනෙකට අපිට අවස්ථාව දෙන්නත් පුළුවන්. වෛද්‍යතුමනි, අපි හැමදාමත් දියවැඩියාව ගැන කතා බහ කරාට තවමත් මේ පිළිබඳව නොදන්නා බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා මුලින්ම දියවැඩියාව කියන්නේ මොකක්ද කියන කාරණාවෙන්ම අපි කතාව පටන් ගමු. ඔව්, ඇත්තටම අපි දියවැඩියාව කියලා හඳුන්වන්නේ රුධිරයේ සීළු මට්ටම එක්තරා මට්ටමකට වඩා ඉහළ යෑම. ඒ කියන්නේ ඇත්තටම අපි මිලිග්‍රෑම් 126යි මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් කියලා අපි කියන්නේ. ඒ මට්ටමකට වඩා ඉහළ අගයක් තියෙනවා නම් ඔබ දියවැඩියාව තත්ත්වයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි 126ට වැඩි වෙන එක අවස්ථාවක් තිබ්බයි කියලා අපි කියන්නේ දියවැඩියා තියෙනවායි කියලා. නමුත් ඔබට ලක්ෂණ තියෙනවා නම්, දියවැඩියා රෝග ලක්ෂණ තියෙනවා නම්, ඒකත් එක්ක එක අවස්ථාවකදී තියෙනවා නම් මිලිග්‍රෑම් 126ට වඩා, එහෙම නැත්නම් අවස්ථා දෙකකදී ඒ මට්ටමට ඉහළින් තියෙනවා නම් අපි කියනවා ඔබ දියවැඩියා රෝගියෙක් කියලා. සාමාන්‍යයෙන් දැන් අපි දන්න විදිහට දියවැඩියාව තියෙනවාද කියලා හඳුනා ගන්න පරීක්ෂණයක් තුළින් පමණයි කියලා මට දැනෙන්නේ. නමුත් අපිට රෝග ලක්ෂණ පවා පහළ වෙනවද දියවැඩියා රෝගය සම්බන්ධව? අනිවාර්යෙන් රෝග ලක්ෂණ තියෙනවා. අපි මූලික වශයෙන් පහළ වෙන්නේ අධික පිපාසයක්, එහෙම නැත්නම් අධික මුත්‍රාවහනයක්, රාත්‍රී කාලේ මුත්‍රාවහනය, ඒ වගේම ඇඟ කෙට්ටවීම, එහෙම නැත්නම් සුවනවන තුවාලය, සුවනවන කැස්ස, ඒ කියන්නේ වරින් වර එනවා නම් අපිට තුවාලය මැගේ පොඩ්ඩක් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ අපිට දියවැඩියා තියෙනවා කියලා. එහෙම තියෙනනම් වෛද්‍යතුමනි, දැන් අපිට එහෙම සැකයක් පහළ වෙනවා නම් අපි කොහොමද හරියාකාරයෙන් මේ දැනගන්නේ? ඒලා එවැනි ලක්ෂණ තියෙනවා නම් අපි රුධිර පරීක්ෂාවට ලක් වුණා නම්, ඒ කියන්නේ අපි පැය 8ක් නිරාහාරව ඉඳලා මේ රුධිර සීළු මට්ටම් පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් ලේවලින්. අපි රුධිර පරීක්ෂාව කරන් පස්සේ අපිට දැනගන්න පුළුවන් අර කලින් කිව්වා වගේ අපි 126ට වඩා වැඩි නම් අපිට දියවැඩියාව තියෙනවායි කියලා හඳුන්වන්න පුළුවන්. ඔව්, දැන් අපි හිතමුකෝ දැන් අපි දැනගත්තා. දැන් අපිට දියවැඩියාව තියෙනවා මෙන්න මේ මට්ටමයි කියලා. එතනින් එහාට කොහොමද අපේ ජීවිතය ගලාගෙන යා යුත්තේ, අපේ එදිනෙදා ජීවිතය? ඇත්තටම අපි දියවැඩියාව කියන එක ඒක සර්වාංග රෝගයක්. ඉතින් අපි එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ආහාර පාලනේ, අපේ ව්‍යායාම කරන්නේ කොහොමද, ඒ වගේම අපි අවශ්‍ය වෙන බෙහෙත් පාවිච්චි කියන එක. ඉතින් මේ තුනේම සංකලනයක් තමයි අපේ දියවැඩියා පාලනය කියවම අවශ්‍යතාවය. දැන් ආහාර පාන කිව්වහම කොහොමද දැන් අපි යම්කිසි මට්ටමක දියවැඩියාව කියලා දැනගත්තා නම් එතනින් එහාට කොහොමද දැන් අපි කරගෙන ආපු ආහාර පාලනය කරගන්නේ? ඔව්, ඇත්තටම ගොඩක් මතයක් තියෙනවා අපි බෙහෙත් ගත්තාම ඇති කියලා. ඒ කියන්නේ බෙහෙත් ගන්නවා මට කන්න පුළුවන් වුණා දැන්. නමුත් ඒක නෙමෙයි ඇත්ත වෙන්න ඕනේ. ඇත්ත වශයෙන් අපි කරන්න ඕනේ අපේ ආහාර පාලනය. කියන්නේ අපි පාම් පිටි ද්‍රව්‍ය, කියන්නේ පිටි ද්‍රව්‍ය, සීනි ද්‍රව්‍ය කියන දේවල් අපි අපේ කායගෙන් බැහැර කරනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාට කිව්වොත් පාම් පිටි, ඒ කියන්නේ ත්‍රිකුටි වලින් හදන දේවල්, පාම්, බර්ගර්ස්, රොටි, අපි වගේ කියන දේවල්. නමුත් අපිට ආට පිටි, උදු පිටි, කුරක්කම් පිටි වලින් ගත්තොත් අපිට ඒකේ තියෙන ප්‍රතිශතය අඩු වෙනවා අපි පාවිච්චි කරන්න කියනවා. නමුත් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඒ වගේම අපි ගත්තොත් සීනි කියන දේවල් ගත්තාම අපි සීනි කියන්නේ සීනි විතරක්ම නෙමෙයි, ඒක නතර පැන් රහ ජාති සියලුම දේවල්. ඊටත් අමතරව අපි කිව්වොත් අල බතල, මඤ්ඤොක්කා, කොස් වැනි දේවලුත් බලපානවා. කැරට්, බීට් වගේ රතු මේ ඒවල පැන් රස තියෙන ඒවල සීනි තියෙනවා. ඉතින් මේ වගේ ආහාර වලින් වැලකිලි ඉන්න පුළුවන් තරමට හොඳයි. විශේෂයෙන්ම අර පැනිරා අපි සීනි අමතරක් කිරීමක් අපේ තේ වලට වගේ සීනි පාවිච්චි නවත්තනවා නම් ගොඩක් හොඳයි. දැන් සමහරු කියනවා මම පැණි රස කන්නේත් නැහැ, හැබැයි මට සීනි තිබුණා කියලා. එතකොට මේ කතාව මොකක්ද මේ? මෙහෙමයි, අපි අර දියවැඩියා හැදීම තීරණය වෙනවා අපේ විවිධාකාර හේතුන් මත. සමහරවිට අපේ පරම්පරාවෙන් තියෙනවා, අපේ ජාන මත, අපේ ඇඟේ තියෙන අපේ ඇඟේම තියෙන සෛල ඇඟට විරුද්ධව ක්‍රියා කිරීම නිසා අපි කියන ඔටෝ ඉමින් තත්ත්වය. ඉතින් ඒ වගේ අවස්ථාවල තමයි අපිට මේ රුධිර මේ සීනි මට්ටම ඉහළ යන, ඒ කියන්නේ අපේ අග්න්‍යාසය හරියට ක්‍රියාකාරීත්වය නොවන අවස්ථාවකදී. ඉතින් එතකොට සීනි කන්න මොන්නේ නැහැ, සීනි වැඩිපුර කන්නත් ඕනේ. සමහරවිට අපි සීනි වැඩිපුර කෑම තුළින් අපේ පහළ වීම කලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ වුණාන් පස්සේ පාලනය කිරීමට පාඩුවක් වෙන්න පුළුවන්. නමුත් සීනි කන හින්දාම නෙමේ අපි මේ රුධිරයේ සීනි මට්ටම වැටිලා අප දියවැඩියා රෝගියෙක් වෙන්නේ. ඒක පරම්පරාවෙන් නිර්ණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒකත් එක්ක තියෙන අතිනතගත් අපි හෝමෝන් පද්ධතිවල ලෙඩවලට, එහෙම නැත්නම් අපි සමහරවිට ගන්න බෙහෙත්වල හින්දා නිසා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා
කීපයක් තියෙනවා. වෛද්‍යමනි දියවැඩියාව කියලා කියන්නේ නිට්ටාවටම අපිට සුව කරන්න පුළුවන් රෝගයක්ද නැත්නම් පාලනය කරන්න පුළුවන් රෝගයක්ද? නිට්ටාර සුව වීමක් නැහැ. පාලන කිරීමක් තමයි තියෙන්නේ. කියන්නේ අපේ ජීවිත කාලයෙම අපි එක්තරා ප්‍රමිතියට අපේ ජීවිත කාලය මේ ජීවන රටාව හැදගස්ස ගන්න ඕනේ. ඒකින්ද නිට්ටාර සුව වීමක් නැහැ. පාලනය කරන්න පුළුවන්. පාලනය කර ගැනීම තුළින් ඔබට සාමාන්‍ය පුද්ගලික සමාජය හැසිරෙන්න පුළුවන්. පාලනය නොකළොත් තමයි ඔබ රෝගියෙක් වෙන්නේ. රෝගියෙක් වෙන්නේ. දැන් බොහෝ වෙලාවට දැන් මේ අද සමාජයේදී අපිට හඳ දකින්න ලැබෙනවා මේ පුංචි දරුවන්ටත් මේ තත්ත්වේ වැඩිපුර තියෙනවා කියලා. ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ? ඒකත් අර අපේ තියෙන අපේ පරම්පරාවන් ඉනේ අවස්ථාවක් තියෙනවා. ඊටත් අමතරව අපේ තියෙන අපේ ජීවන රටාව. ඒ කියන්නේ අපි සමහරවිට දැන් පුරුදු වෙලා තියෙන ෆාස්ට් ෆුඩ් ගන්න. අපි කියන්නේ කෙටි කෑම ගන්න. අපි ගියා බනිස් එකක් කනවා. අපි වෙනද වගේ අපි මුන් යට කඩලා කවපි වගේ දේවල් නෙමෙයි අපි උදේ දවල් ආහාරට ගොඩක් එක් වෙන්නේ. මේ අපි පාසල යන ළමයින්ට ගොඩක් වෙලාට අපි බර්ගර් එකක් බනිස් එකක් ඒ වගේ පහසුවට කන්න පුරුදු කරනවා. ඉතින් ඒකින්ද අපි කන එක ප්‍රමාණය වැඩි වෙනවා. පැන් රස එක්වීම වැඩි. ගොඩක් වෙලාවට පොඩි කාලේදී අපි කැමති දරුවා තරබාරුවට ඉන්න ලස්සනට ඉන්නවයි කියලා. නමුත් ඒක නෙමෙයි අරමුණ වියත් ළමයා හොඳට දඟ වෙන, ඒ කියන්නේ ඇවිදින හොඳට දුවන පනින මේ කෙට්ටු ළමයෙක් වෙලා ඉන්නව නම් අපිට ඒ කියන්නේ සීනි හැදීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. නමුත් ජානවල තියෙන දේවල් අපිට අකමැත්තෙන් උනා බාර ගන්න වෙනවා. දැන් අපි ලෝකයේ ගත්තොත් එහෙම වැඩිතුමනි අපේ රටත් එක්ක සංසන්දනය කරලා බලද්දි මේ රෝගේ තත්ත්වය කොයි වගේද ලෝකයේ අනිකුත් ජනතාවත් එක්ක බලනකොට? සාන යුරෝපීය රටවල අපිට වඩා වැඩි. නමුත් අපේ දැන් අපිත් ඒ මට්ටමල දක්වා යනවා. මොකද හේතුව අපි දැන් අපේ කෑම රටා වෙනස් වෙලා අපිත් දැන් යුරෝපීය කෑම වලට පුරුදු වෙලා ඒකෙන් හොඳ දේවල් වගේම අපි ගොඩාක් නරක දේවලුත් ලබා ගන්නවා. ඉතින් ඒක නිසා අපිත් දැන් ඒක ළඟා වෙමින් පවතිනවා. දැන් අපි හිතමු කෙනෙක් දියවැඩියාවෙන් දරුණු විදිහටම පෙළෙන කෙනෙක් අපිත් එක්ක මේ වෙලාවේ බලනවා නම් ඒගොල්ලන්ට මොන වගේ පණිවිඩයක් දෙන්න පුළුවන්? කොයි විදිහටද ඒගොල්ලෝ දැන් සමහරු කියනවා මට සීනි වැඩි වෙලා කලන්ත ගතියක් එනවා. මෙන්න මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ ඇයි? මෙහෙමයි. අපි මූලික වශයෙන් අවශ්‍ය දේ තමයි අපි වෛද්‍යවාදය පිළිගැනීම. ඒ කියන්නේ වෛද්‍යවරයා නියමිත කරන නියමිත ප්‍රමිතියට අපි ඒ කියන්නේ බෙහෙත් ඖෂධ වර්ග පාලනය කිරීම. සමහරවිට අපි අර ඉන්සියුලින් කියන දේ දෙනකොට ගොඩක් වෙලාවට අපි දකිනවා ඉන්සියුලින් වගේ දේවල් ගන්න අකමැති හින්දා. නමුත් අපි එක්තරා මට්ටමකට ආවට පස්සේ අපිට ඉන්සියුලින් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මොකද ඒ වෙනකොට අපේ අග්න්‍යාස විඩාවට පත්වලා ඉවරයි. සාමාන්‍යයෙන් ඉන්සියුලින් ගන්න දරුණුම මට්ටමකට ආවම දේ රෝගී තත්ත්වය ඒක තියෙන දියවැඩියා වර්ගය අනුව. සමහරවිට අපරා කලින් කිව්වා වගේ සුරංගි පොඩි දරුවන්ට ඒගොල්ලන් සමහරවිට ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ඩයබටිස් කියලා කියනවා. ඒගොල්ලන් ඉන්සියුලින් අවශ්‍යමයි ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ගේ මේ ඉන්සියුලින් මේ අපේ ඇඟෙන් මේ බිහි වෙන්නේ නැහැ. ඒක එතකොට ඒ වගේ අවස්ථාවෙදී අපිට එළියෙන් ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. නමුත් ද්විතීක වෙන දියවැඩිය අපි කියන ටයිප් 2 ඩයබටිස් වලදී අපිට ඒගොල්ලන්ට කාලයක් යනකොට අපේ අග්න්‍යාශයේ බීටා සෙල් කියන එක විඩාවට පත් වෙනවා. එතකොට අපිට මේවා මොනවද අපි ඉන්සියුලින් අපිට එළියෙන් අවශ්‍ය අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි කියන්නේ අපි අර ගොඩක් වෙලාවට අපි රුධිර සීනි මට්ටම වැඩි වෙලා තියෙන කට්ටියට කලින් ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. මොකද හේතුව අපි අග්න්‍යාශයේ විඩා කියන්නේ අපි අර මැෂින් එකක් වගේනේ. ඒක අපිට මැෂින් එකට අපි ගොඩක් වැඩ කරන දීලා තියෙනවා. එතකොට අපිට අග්න්‍යාශයේ විඩාවට පත් වෙන ඉක්මනට. එතකොට අපිට ඉක්මනට ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. ඒක තමයි අපි කියන්නේ නිතරම ඔබේ රුධිර සීනි මට්ටම් පාලනය කරගෙන ඉන්න. හැබැයි ඉතින් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියන එක විතරක්ම කරන්න. නමුත් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් විතරට අමතරව දවසේ පැය 16ක්ම තියෙන රෑන්ඩම් බ්ලඩ් ෂුගර් කියන එක. ඒක පාලනය කරන්නත් ඕනේ. ඒ කියන්නේ අපි ඉඳලා හරි අර රෑන්ඩම් බ්ලඩ් ෂුගර් කියන එකක්, ඒ කියන්නේ කාල පැය දෙකෙන් බ්ලඩ් ෂුගර් එකක්, ඒ කියන්නේ පෝස්ට් ප්‍රැන්ඩියල් බ්ලඩ් ෂුගර් කියන, ඒ කියන්නේ රුධිර සීනි මට්ටම කාල දවසේ තියෙන ප්‍රමාණයත් ගැනත් පොඩි අවධානය යොමු කරන්න ඕනේ. ඔව්. මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයේ මදුක රැඳෙනවා. අයිබුවන් සුබෝදැසනක් ඔබට. හෙලෝ. සුබෝදැසනක්. මගේ ප්‍රශ්න තමයි ડોક્ટર මගේ. ඔව් මම හිතන්නේ දුරකථනයේ විසඳුනත් අපේ නිෂ්පාදක කණ්ඩායමට ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඔහුට තියෙන්නේ අවුරුදු 22යි වයස. අධික ලෙස මුත්‍රා පිටවීමක් තියෙනවායි කියලයි කියලා තියෙන්නේ වෛද්‍යතුමනි. මොකද්ද මේ தત્ත්වය? මේක විවිධ හේතු හින්දා වෙන්න පුළුවන්. අපි කියන දියවැඩියා தત્ත්වය එක අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද අපි પરම්පරාවේ තියෙනවනේ අනිවාර්යයෙන් අපි දියවැඩියා පරීක්ෂාව ලක් වෙන්න ඕනේ. එහෙම නැතුණත් ඇත්තටම පරීක්ෂා වෙනවා නම් හොඳයි. ඊට අමතරව මුත්‍රා ආසාදනවලදී අපිට මුත්‍රා පහවීම ඉක්මනට වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් අවස්ථා තියෙනවා අපි කියන ඩයබටිස් ඉන්සිපිඩස් කියලා. අපි කියන හෝමෝන தત્වල සහ ලවණ වර්ගවල වෙනස්කම් නිසා. ඉතින් විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට අපේ මුත්‍රා ශේ ඒ වගේ දේවල්වලදී
අපි කියන මේ මුත්‍රාශය ඉරිටබිලිටි ඒ කියන්නේ ඒ හරි ඒකනි උත්තේජ කරන කරනවා. ඉතින් එතකොටත් ඒගොල්ලන්ට මුත්‍රා ඉක්මනට පහළ නැහැ. ඒතර අපි ඒ වගේ හරි එක තියෙන ප්‍රශ්නයක් හින්දාත් මුත්‍රාශය ආශ්‍රිත ප්‍රශ්න වලදීත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් දිවැඩියා පරීක්ෂාව ලක් වෙනවා නම් හොඳයි. ආ වෛද්‍යතුමා කියන්නේ කලුතර මදුකට පරීක්ෂණයක ලක් කරලා වෛද්‍යරෙක් ළඟට වෛද්‍යරෙක් හම්බුණා නම් අපිට පුළුවන් තීරණය කරන්න මේ මොන වගේ පරීක්ෂණ වාලාවක්ද යාට කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ කියලා. ඔව්. ඉතින් ඔබටත් පුළුවන් 011124455 011124455 කියන අපේ දුරකථන අංකයත් එක්ක සම්බන්ධ වෙලා සජීවීව ඔබේ ගැටලුවට පිළිතුරු ලබා ගන්නට අපි පුංචි විරාමයක් ගන්නවා. නැවතත් මුණ ගැහමු ඉක්මනටම. අපි කතා බහ කරමින් ඉන්නේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් කායික රෝග විශේෂඥ වෛද්‍ය ශාරද සිල්වා වෛද්‍යවරයා සමගින්. සුජාතා අයිබුවන් සුබෝදාසන. අයිබුවන් මොන වගේ ගැටලුවක්ද තියෙන්නේ සුජාතට? මට දැන් 2007 අවුරුද්දේ තමයි මම ගර්භාෂය අයින් කරා. ඒ වෙනකොට මට තිබුණේ තීන මට්ටම 80ට. ඒක පස්සේ ඉඳන් මාස දෙකකට පස්සේ බලනකොට මට 235යි සීන මට්ටම. එදා ඉඳන් අද වෙනකම් මම සීන වලට දෙහෙත් කරනවා. දැනට මගේ වේදනාවක් තියෙනවා කකුල් කැක්කමක්, දකුණු අත උස්සන්න බෑ කැක්කමයි. දැන් සති දෙක තුනක ඉඳන් එක වම් අතට ඇවිල්ලා ඉන්නවා. මට මේකට ડોක්ටර්ගෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඇත්තටම මේ ඔබතුමිය කියන්නේ මේ අපි කියනවා ඇඩිසිව් කැප්සියුලයිටිස් හරි ෆ්‍රෝසන් ෂෝල්ඩර් ඒ කියන තත්වය. ඒ කියන්නේ දිවැඩියා රෝගීන්ට අපේ උරහිසේ කැක්කුම් වෙනවා. ඒක දිවැඩියා රෝගීන් පමණක් නෙමෙයි අනිත් රෝගීන්ටත් වෙනවා. දිවැඩියා රෝගීන්ට හැදෙන ප්‍රවණතාව වැඩි. ඒක අත උස්ස ගන්න බෑ, අත අපේ ඔළුව කොණ්ඩෙ පීර ගන්න බෑ, පිට කහ ගන්න බෑ කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. මෙතුමියටත් ඇවිල්ලා තියෙන ඒ තත්ත්වෙම තමයි. අපිට ඉතින් ඒකට බෙහෙත් තියෙනවා. බෙහෙත් පාවිච්චි කරලා ඊට අමතරව ව්‍යායාම කිරීම තුළින් අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්. මිදෙන්න පුළුවන්. ඔව්. ඒ වගේමයි වෛද්‍යතුමනි, දැන් මේ සීනි මට්ටම අඩු වුණාම කොයි වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ? මට මං අහලා තියෙනවා දැන් සීනි අඩු වෙච්ච කෙනෙක් ඉක්මනට තේ එකක් බොනවා, සීනි ටිකක් දාලා. මේ මොකක්ද මේ? දිවැඩිය රෝගෙට ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි ඔක. අපි කියන්නේ අපි ඖෂධ පාලනයෙන් සහ ඉන්සියුලින් භාවිත කරන රෝගීන්ට බහුලව දක්න ලැබෙන්නේ. ඒ වගේම දිවැඩියා රෝගීන්ට වක්ගඩුවට බලපාපු අවස්ථාවලදී ඒත් බහුලව දක්න ලැබෙන දෙයක්. ඉතින් අපි සමහර වෙලාවට අපි වෙලාවට කැම ගත්තේ නැති වුණොත් අපි දෙන ඖෂධ නිසා සීනි මට්ටම් පල්ලෙහාට යන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී අපි අපේ රුධිරයේ සීනි මට්ටම අඩු වුණාම අපිට දැනෙනවා පපුව ගැහෙන ගතියක්, දාඩි දාන ගතියක්, මත් ගතියක්. ඒ වගේ සමහර වෙලාවට ඇත්තටම අපේ ජීවිතේ නැති වෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්, විශේෂයෙන් වයසක උදවියන්ට. ඉතින් මේ අවස්ථාවේදී අපිට කරන්න තියෙන එකම දේ තමයි අපි සීනි දාලා තේ එකක් බොන එක. එහෙම නැත්නම් සීනි අහුරක් කන එක. එහෙම නැත්නම් පැන් රහට අපි කියන ගොඩක් වෙලා ටොෆි එකක් සාක්කුවේ දාගෙන ඉන්න ඉන්සියුලින් පාවිච්චි කරන කට්ටියට කියනවා. ගොඩක් වෙලාවට අපි ඒ රෝගින්ට දැනුවත් කරලා තියෙන්නේ ටොෆි එකක් හරි දෙයක් පාවිච්චි කරන ඒ වගේ වෙලාවට. ඒකෙන් අදහස් කරන්නේ බෙහෙත් නවත්තන්න කියන එක. අපිට බෙහෙත්වල මාත්‍රාව වෙනස් කරන්න අවශ්‍ය වෙයි සමහර වෙලාවට අපි එවැනි අවස්ථාවල. හෝ අපි ඒ වෙලාවේ නිරාහාරව හිටියනම් ඇත්තට මේක තමයි හේතුව සීනි අඩු වෙන්නේ. මේ බෙහෙත් ගැන නම් කතා කරන්න මොෝනි වදිතුමනි, මේ බෙහෙත් බොන්න කට්ටිය හරිම හොරයිනේ. තමන් දන්නවා රෝගේ බරපතලකම, අවදානම් තත්ත්වය, බෙහෙත් අරගෙන එනවා සතිය දෙකකට තියෙන එක සතියක් බොනවා, ඊට පස්සේ ගිහිල්ලා වෙන බෙහෙතක් දෙයි කියලා හිතන් ඉන්න ඕන වගේ. මේ යනකොට යනවා ඔක්කොම කට්ටිය බොහොම ආසාවෙන් උනන්දුවෙන් මේ ලෙඩේ සනීප කරගන්න ඕනේ කියලා. නමුත් ගෙදර ආවට පස්සේ මේ මානසිකත්වය වෙනස් වෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් නම් දැඩිව කතා කළ යුතුයි. ඔව්, මමත් කැමති පොඩ්ඩක් වෙලා වැඩිපුර ගන්න එකට. අපි ගත්තොත් බෙහෙත් මුලින් පාවිච්චිය. ඉතින් අපි ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි පුංචි වෙලාවක් දෙන්න, මොකද වැඩි වෙලාවක් ඔබතුමාට දෙන්න ඕන නිසා මම දුරකථනයෙන් සම්බන්ධ වෙලා කෙනෙක් ඉන්නවා, එයාව ඉස්සෙල්ලාම සම්බන්ධ කරගන්න බලන්න. මාලි සුබෝදාසනක් ආයුබෝවන් ඔබට. සුබෝදාසනක් මාලි, කහතුඩුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මාලි හෙලෝ. ඔව්, මොන වගේ ගැටලුවක්ද ඔබට තිබෙන්නේ?
මගේ අක්කට නම් මගේ අක්කට මේ ළඟ කරීමම එයාට ගොඩක් මුත්‍රා යනවා tie වගේ රෝග තියෙනවා. කියන්නේ මුත්‍රා යනකොට එයාට පෙන වගේ නෝන්නේ. හ්ම් හ්ම්. වෛද්‍යතුමනි මොන වගේ තත්ත්වයක්ද? ආ මේක මම හිතන්නේ දිවැඩියා රෝගියෙක් හෝ නොවි වුණත් අපිට මේ මුත්‍රා එක පෙන යනවා වගේ කියන්නේ අපි ගොඩක් අර ප්‍රෝටීන් පහ මේ අපි කියන්නේ ඇල්බියුනියුරියා. එහෙම නැත්නම් ඇඟේ මුත්‍රාවත් එක්ක ප්‍රෝටීන් යනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අපිට ඒතර සමහර වක්ගඩු රෝගීන් හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිවැඩියා රෝගියෙක් හින්දා වෙන්න පුළුවන්. මේ දෙකම හින්දා අපි වක්ගඩු ආශ්‍රිත ප්‍රශ්නයක් ආවම තමයි අපිට ඔය පෙන වගේ යන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් මොන වගේ පරීක්ෂණයකට ලක් විය යුත්තේ? අපි මුත්‍රාවල සරල මුත්‍රා අපි කියන UFR කියන පරීක්ෂණයට ලක් වෙන්න ඕන මූලික වශයෙන්. ඒකට අහු නැතුනොත් ඔබ දිවැඩියා රෝගියෙක් නම් අපි කියනවා යූරින් මයික්‍රෝ ඇල්බියුමින් කියන එක. ඒ කියන්නේ යූරින් ඇල්බියුමින් ක්‍රියටින් රේෂියෝ කියන පරීක්ෂණයට ලක් වෙනවා. ඔව්. දැන් මම අර කලින් ප්‍රශ්නේ නැවත අහනවා. අපි කතා කරමින් හිටියේ මේ හරියට බෙහෙත් බොන ප්‍රශ්නය සම්බන්ධව. ඔව් ඒක. අපි ඒකට ගියොත් ඇත්තටම අපි මුලින්ම අපි දැනගන්න ඕනේ අපිට රෝගිය පිළිගන්න. ඉතින් ගොඩක් කට්ටිය කැමති නැහැ අපි මේක මම දියවැඩියා රෝගියෙක් කියලා ලේබල් වෙන්න. ඒක තමයි මම කිව්වා අපි අර අවරුධිර පරීක්ෂා දෙකක් වගේ ගන්න ඕනේ කියලා. ඉතින් පළමුව අපි දැනගන්න ඕනේ අපි රෝගියෙක් කියන එක. ඒක පිළිගරගෙන ගත්තට පස්සේ තමයි අපි බෙහෙත් අවශ්‍යයි කියන එක. ඉතින් මේ අනිත් එක තමයි දැනගන්න ඕනේ මේක නිට්ටාවට සුව කරන්න බෑ. අපි මේක ජීවිත කාලෙටම අපි බෙහෙත් බොන්න ඕනේ නැහැ. ඉතින් මේ තුනටම අපේ ඔළුව හදා ගන්න ඕනේ. ඒකට තමයි පෙර සූදානම් තියාගෙන අපි මේ බෙහෙත් පටන් ගන්න. පටන් ගත්තාට පස්සේ අපි බෙහෙත්ගත් ප්‍රමාණයෙන් අපි කෑම පාලනය නොකර හිටියොත් හෝ අපි ව්‍යායාම නොකර හිටියොත් අපිට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය වැඩි. ඒ වගේම සමහරවිට පාලනය නොවෙන්නත් පුළුවන්. මොකද අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වය ගොඩක් අඩු කරන්න පුළුවන් අපිට බර අඩු කිරීම තුළින් හෝ ව්‍යායාම, ඒ කියන්නේ ව්‍යායාම කිරීම සහ කෑම පාලනය තුළින්. ඒ වගේම අපි දෙන ඖෂධ මගේ. ඉතින් සමහර ඊළඟ අවස්ථාව තමයි අපි දකින්නේ බෙහෙත් පාවිච්චි කරලා අපි දැන් ඔන්න දැන් වෛද්‍යවරයා හමු වෙන්න යන්න තියෙනවා නම් ඊට දවස් දෙක තුනකට කලින් බෙහෙත් ඉවර වුණොත් අර රුධිර පරීක්ෂාවට ලක් වෙන්නේ බෙහෙත් නොගෙන එහෙම නැත්නම් දැන් දවස් 3ක් සුවාණයක් විතර වෛද්‍යවරයා හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ බෙහෙත් නොගෙන ඉඳගෙන. එතකොට ඇත්තටම වෛද්‍යවරයෙක් අපි මාසෙට සැරයක් හෝ මාස 3කට සැරයක් කියලා හම්බෙන්න කියලා කියන්නේ අපිට රුධිරයේ සීනි මට්ටම යම් මට්ටමක පවත්වා ගන්න. ඒ කියන්නේ බෙහෙත් බිව්වද නැද්ද කියලා බලන එක නෙමෙයි. ඉතින් එතකොට අපිට මාත්‍රා වෙනස් කිරීමේ අවස්ථාවක් යොදා වෙන්නේ නැහැ. එතකොට අපිට දන්නේ නැහැ ආගේ අපි දෙන බෙහෙත් ටික ඇතිද මදිද වෙනස් කරන්න ඕනද කියලා. ඉතින් ඒ දෙවෙනි වැරද්ද. ඉතින් තවත් අවස්ථාවල අපි කියනවා ගොඩක් කරලා අපි ඖෂධ අපි මුඛයෙන් ගන්න ඖෂධ ප්‍රතිවර්ග එක්තරා මට්ටමකට. ඒ කියන්නේ අපි දෙකක් හෝ තුනක් ගන්න මට්ටමකට යනවායි කියන්නේ අපිට ඉන්සියුලින් අවශ්‍යයි කියන එක. ඒ කියන්නේ ඊටත් වඩා අපි දිගින් දිගටම උත්සාහ කරොත් සමහරවිට අපේ අග්න්‍යාශයේ ඉඩාවටපත් වෙලා අපිට ඉන්සියුලින් උත් ලොකු මේ ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඇත්තට ඉන්සියුලින් වලට ගන්න බිය තියෙන එක නවත්ත ගන්න ඕනේ. මොකද ඉන්සියුලින් අපි නිර්දේශ කරන්නේ එක්තරා මට්ටමකට ගියාට පස්සේ. ඒ කියන්නේ ඒ රෝගියාට එතනදී අවශ්‍ය වෙනවා. නමුත් ඒකද ගොඩක් කට්ටිය අකමැති. ඒකෙන්ද කියනවා නෑ ඩොක්ටර් අපිට පෙති පහක් හරි දෙන්න අපි කොහොමද පාලනය කරන්නේ. ඒතර පෙති පහක් ගත්තාම ඇතර පෙති පහට යන වියදම ගත්තාම ඉන්සියුලින් වලට යන වියදමට වඩා සමහරට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඒ හැම දෙයකම අපි කියනවා ඒ වල හානිකර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් කියන ඒවා. ඒ කියන්නේ අපි ගන්න බෙහෙත් වලට. ඉතින් අතුරු ආබාධ තියෙනවා. අතුරු ආබාධ කියන දේවල් එකතු වෙනවා. ඉතින් බෙහෙත් වර්ග පහක. ඒ වගේම ඉන්සියුලින් කියන එකට අතුරු ආබාධ හරිම අඩුයි. ඒක ස්වභාවික දෙයකට සමාන දෙයක් හෝ ස්වභාවික දෙයක් අපි ලබා දෙන්නේ. ඉතින් මේ අවස්ථාවට ගැන විශේෂ සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ අර සීනි අඩු වුණාම වෙන තත්ත්වයේ උඩ බෙහෙත් නොගින ડોක්ටර් මට සීනි අඩු වුණා ඒකින්ද. ඊට පස්සේ තවත් කට්ටියක් ඉන්නවා අපි ඔය මෙට්ෆෝමින් වගේ. මෙට්ෆෝමින් කියන්නේ අපි ඉන්ටර්නැෂනල් ගයිඩ්ලයින්ස් වල අපි ගොඩක් කරලා කරන්නේ අපි ඇමරිකාවේ කරන ඒ තියෙන ඒ විදිහට තමයි අපි ලංකාවේ බෙහෙත් කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඒ රටාවට. ඉතින් ඒ බඩි එකෙන් අදහස් කරලා තියෙන හොඳම බෙහෙත තමයි මෙට්ෆෝමින් කියන්නේ. මෙට්ෆෝමින් කියන එකට වක්ගඩුව වලට බලපානවයි කියලා බයේ මෙට්ෆෝමින් එක කවුරු හරි කියලා මෙට්ෆෝමින් නොබී ඉන්න උත්සාහ කරනවා. මෙට්ෆෝමින් නොබී ඉන්න උත්සාහ කරන එකේ අපරාධයක තමයි අපි මූලික වශයෙන් දෙන බෙහෙතක්. ඉතාම හොඳයි මේ අපි සයිඩ් ඉෆෙක්ට්ස් අතුරු ආබාධ ප්‍රොෆයිල් එකත් ගොඩක් හොඳයි. ඉතින් ඒකෙන්ද අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒක දිගටම පාවිච්චි කරන. හැබැයි එක්තරා අවස්ථාවක් තියෙන වක්ගඩුව වල ප්‍රශ්න තියෙන කට්ටියකට අපි මෙට්ෆෝමින් නවත්තනවා. ඒකෙන්ද වක්ගඩුව නරක වෙන්නේ නැහැ. වක්ගඩුව අමාරුවක් තියෙන කෙනෙකුට තමයි අපි මෙට්ෆෝමින් දීමේ වළකින්නේ. ඉතින් ඒ වගේ අපි එක එක පුද්ගලයාට දෙන බෙහෙත් වර්ග වෙනස්. හැබැයි ඉතින් එක එක නාම වලින් තියෙන බෙහෙත් වර්ග. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
ඔව් ඉතින් වෛද්‍යතුමා කිව්වා වගේ මේ බෙහෙත්තටම මේ ලෙඩේ සුව කරන්න බාර දෙන්නේ නැතුව තමන්ගේ කැපවීම උනන්දුව මේ හැමදේම එකතු වෙන්න ඕනේ. සමහරක් වෙලාවට මේ අපි වෛද්‍යවරුන් වෙන්න හදනවනේ, අපි අපට ඉන්න අය, අහල පහල ඉන්න අය. ඒ නිසා එහෙම කතාවට රැවටෙන්නේ නැතුව ඉසියාකාරයෙන් හරි විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා මේ තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කියන එක හරියාකාරයෙන් කරන්න කියලායි වෛද්‍යවරයා අවධානයෙන් කියන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි හිතමු යම් කිසි කෙනෙක්ට හෘද රෝග තියෙන්න පුළුවන්, වෙනත් රෝගයක් හා එකතු වෙලා දියවැඩියාව තියෙනවා නම් කොයි වගේ තත්ත්වයක් උදා වෙන්නේ? එතකොට ඉතින් අපිට ගන්න බෙහෙත් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම අපේ ජීවිතේට තියෙන අවදානම් තත්ත්වය වැඩි වෙනවා. අපි ඇත්තටම දියවැඩියාව පාලනය කරන්නේ ඇයි කියලා හිතුවොත් මේ සීනි තිබ්බයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ ඇඟේ. නමුත් දියවැඩියාව කියන්නේ ඇත්තටම පිළිලයක් වගේ, පිළිකාවක් වගේ. මොකද ඒක නිසා අපිට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉතාම වැඩි. ඒ කියන්නේ අපි ගත්තොත් හෘදයාබාධ වලට මූලික හේතුව කියලා ගත්තොත් දියවැඩියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංශභාග තත්ත්වය ගත්තත් ඒත් එහෙමයි. වගඩ රෝග ගත්තත් ඒත් දියවැඩියාව ඉතාම ඉහළ මට්ටමේ ප්‍රධානම මේ හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අපි දියවැඩියා පාලනය කරන්නේ අර අපේ තියෙන සංකූලතාව වළක්ව ගන්න. ඒ කියන්නේ හෘදයාබාධයක් ඇතිවීම, අංශභාග මොළයේ ආඝාතයක් ඇතිවීම වළක්වීම, එහෙම නැත්නම් වගඩ නරකවීම, ඇස් පෙනීම නරකවීම වළක්වීම, ඒ වගේම අපේ ස්නායුබද්ධතිය බලපාන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් අපි පුරුෂ පක්ෂ ගත්තාම ඒගොල්ලන්ගේ පුරුෂ මේ අකර්මණ්‍යතාවයට ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. ඉතාම තරුණ කට්ටියට මේ දේ බලපාලා තියෙනවා. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න හිතුවොත්, අපි සංකූලතාව ගැන හිතුවොත් අපි ඇත්තටම බෙහෙත් ගන්න පෙළඹෙනවා. ඒ වගේමයි වෛද්‍යතුමනි, දැන් මේ වෙලාවේ බබාලා ලැබෙන්නේ ඉන්න අම්මලා ගොඩක් දෙනෙක් අපිව නරඹනවා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ගර්භණී අම්ම කෙනෙක්ට දියවැඩියාවක් තියෙනවා නම් ඇය පරිස්සම් විය යුත්තේ කෙසේද? ඒක මූලික වශයෙන් අපේ නාර්වේද වෛද්‍යවරයා හමු වෙන ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන් ද්විතීකව අපිට මේ කියන්නේ සර්වාංග වෛද්‍යවරයෙක් හරි හෝමන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හරි ඒගොල්ලෝ යොමු කරනවා. ඊට පස්සේ අපි කොහොමඩත් අපි අර කලින් කියපු දේවල් ඔක්කොම බලපානවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ අපි කැම්ප් පාලනය කියන දේවල්. හැබැයි අපි ඒ වගේම ඒගොල්ලන්ගේ දැන් අපි කට් ඔෆ් මාක් එක අපි කියන්නේ අර 126 නෙමෙයි, ඊට අඩු මට්ටමක් තමයි අපි ඒගොල්ලන්ගේ ටාගට්ස්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අපි බලාපොරොත්තු ඊට අඩු මට්ටමකින් තියාගන්නේ. ඒගොල්ලන්ගේ අපි කරනවා ඊළඟට බ්ලඩ් ෂුගර් සීරීස් කියලා වගේ දෙයක් කරනවා. ඒ වගේ දේවල් කර භාජනය කළ දවස පුරා ඒගොල්ලන්ගේ ඒ කියන්නේ පෑය දෙකේ අපි මේ බ්ලඩ් ෂුගර්ස් මේ සීනි මට්ටම් බලලා ඒ අනුව තීරණය කරනවා. ඉතින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දෙන ඖෂධ වර්ග ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් අපි ගොරක් කරලා ඉඳන් ඉන්සියුලින් තමයි පාවිච්චි කරන්නේ ගර්භණී අවස්ථාවේදී. දැන් ඒ අම්මට තියෙන නිසා ඉපදෙන ඉන්න දරුවාට ඒක උපතින්ම එන්නට පුළුවන්ද යම් කිසි තත්ත්වයක් මත? දරුවල් ටිකක් ලොකු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒතර අපිට අර බබා හම්බෙන්න බබෙක් ලොකු වෙන එක නම් අම්මලා ටිකක් ආසයි. නමුත් ඒක එච්චර හොඳ නෑ. මොකද ඒතර අපේ ළමයා මේ අපි ප්‍රසූත කිරීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දියවැඩියා ළමයාට එන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපි දෙන බෙහෙත් වර්ග අනුවත් ළමයාට බලපෑමක් එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් බෙහෙත් අත්‍යවශ්‍ය වෙලාවේ අවශ්‍යමයි. බොහෝ හිතන්නට ඕන කරන්න. මොකද බබාලා හම්බෙන්න අම්මලා හරිය ආසයි බබෙක් ලස්සන්ට මේ බෝලයක් වගේ ලොකු බබෙක් හම්බෙනවා නේ. ඔක තමයි මේ හීනේ. නමුත් ඊට එහා ගිය පැත්තක් තියෙනවා වෛද්‍යතුමා කියන්නේ. ඒ පැත්තත් බොහොම හොඳට හිතන්නට ඕනේ. ඒ වගේම දැන් ඔබත් බොහොම පළපුරුදු වෛද්‍යවරයෙක්, කායික රෝග සම්බන්ධව බොහෝ රෝගීන් මුණ ගැහෙනවා. ජීවිත අත්දැකීම එක බලනකොට අපි කොතනද වරද්දගෙන තියෙන්නේ? මේ ලෙඩ රෝග මේ තරම් පැතිර යන්න අපිට හැදෙන්නට හේතුව මොකද්ද? අපි ඇත්තටම ගත්තොත් මන්න හිතන්නේ අපේ ජීවන රටාව. මොකද අපිට ජානවලින් එන දේවල් වළක්වන්න බෑ. මොකද අපිට ජාන බෙදම ලැබිලා තියෙනවා. ඉතින් අපි ගත්තත් අපි මානසික ආතතිය ලොකුට බලපානවා. ඒ වගේම මානසික ආතතිය දුරව වැඩි වුණා අපි ගොඩක් කරලා කන්නත් පෙළඹෙනවා. අපි කන ආහාරයේ පෝෂ්‍යදායි බව විශේෂයෙන් වැදගත් වෙනවා. අපි හිතනවා අපි ගොඩක් කරලාට අපි දැන් අපි ආසියාතික හැටියට අපි ගොඩක් කරලාට බත් එක්ක කෑම කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් බත් එක්ක එළවලු කන්න නැත්නම් එළවලුත් එක්ක බත් කන්න පුරුදු වුණා නම් අපේ කෑම ප්‍රමාණය අපි ගන්න අර පිෂ්ඨ වැඩි අති අඩු වෙනවා. ඉතින් ඒ වගේ ඊළඟ අපි කාලා අතුරුපසක් කන්න පුරුදු වෙලා තියෙනවා. අපිට ඒ අතුරුපස කාපු ගමන් ගන්න නැතුව අපිට පුළුවන් නම් පෑය දෙකක් විතර, පෑය තුනක් විතර පස්සේ, ඒ කියන්නේ අපි ඒක අතුරුපස ගන්න ඕන ප්‍රමාණයෙන් හතරෙන් එකක් විතර පොඩ්ඩක් ස්පේස් කරලා ගත්තොත් ඒක අපිට ගොඩක් වාසියි. එතකොට මොකද අපි කියන්නේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. අපේ රුධිරයේ සීනි මට්ටම එකපාරට ඉහළ යන එක එච්චර හොඳ නැහැ. ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් වැඩි ගත්තේ ඒ කියන්නේ අපි ගොඩක් පැන් රසජයක් ගත්තොත් ඒකේ සීනි මට්ටම වැඩි. ඒතකොට අපේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. ඉතින් අපි කෑමත් කාලා ඒකත් එක ඩිසර්ට් එකකුත් කෑවොත් එතකොට අතුරුපසේ හින්දා අපේ සීනි මට්ටම ඉහළ මට්ටමට යනවා. ඉතින් ඒක වලක්ව ගන්න තමයි මම කියන්නේ අපි බත් කාලා වටලප්පම් කන්න ඕන. වටලප්පම්ගේ හතරෙන් එකක් විතර අපි හවස හතරට විතර කෑවට කමක් නැහැ කියන්නේ නැහැ. මොකද සීනිනේ
ඉතින් අපි තුන් පළතුරු කිව්වොත් හොඳයි. ඉතින් අත්‍යවශ්‍යම නම් ඔබගේ සීනි මට්ටම හොඳ පාලනයක තියෙනවා නේද? ඔබට ඉතින් ඒ වගේ අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. නමුත් ඒකේ අදහස් කරන්නේ නැහැ මේකේදී මේ මට ડોක්ටර් කිව්වයි කියලා වටලප්පම් කරන්න කියලා. ගොඩක් කාලෙක මේ කට ටිකක් පාලනය කරගන්න අමාරු උත්සවයකට හිමි ගියහම වයිතුමින් ටිකක් අර සතියක් විතර නොකා ඉඳලා යනවා. ඊට පස්සේ ඊළඟ සතියත් එක්ක කන්න පුරුදු වෙනවා. මම ගොඩක් අය දකිනවා මේ මහත අඩු කරගන්න කියලා සතියක් විතර කන්න බොන්නේ නැහැ. නමුත් ඊළඟ සතිය දින පාටි වලදී හොඳට කනව බොනවා. එතකොට අර තියෙන ඔක්කොම ටික අපු වෙනස් වෙනවා. දැන් අපේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ටිකක් මහතයි කියන එක. මහත් වෙලා ඉන්න අය ගොඩක් ආසයි කෙට් වෙන්න. මොන වගේ දේවල්ද කරන්න පුළුවන් ඒගොල්ලන්ට? මොකද ඕක නිතරම තියෙන ප්‍රශ්නයක්නේ. ඔව්. අනිවාර්යෙන් ඉතින් ඉතාම සරල දෙයක්. අපිට කැම්ප් පාලනය කිරීම තමයි වැදගත්ම දේ. මොකද කෙනෙකු කියනවා අපි ව්‍යායාම කරාම අපිට ඒත් කෙට් වෙන්නේ නැහැ. මං දවසට පැයක් විතර දුවනවා වැඩක් නැහැ ડોක්ටර් කියලා. අපි පොඩ්ඩක් බලන්න ඕන කැම්ප් පැයක් දුවලා ඇවිල්ලා මොනවද කරන්න කියලා. එක්කෝ අපි බර්ගර් එකක් කන්නේයි එක්කෝ අපි හවසට එළියට ගිහලා මොනවාරි දෙයක් ආයි මොකද මහන්සියනේ ඊළඟට අපිට කන්න හිතෙනවා ඒ වගේම ඇවිල්ලා එක්කෝ අපි ෆෘට් ජූස් එකක් බොනවා ෆෘට් ජූස් එක කියන්නේ ඇත්තටම කැලරි ගොඩක් අපි ඒ කියන්නේ ෆෘට් ජූස් එකක තියෙනවා සාමාන්‍ය අපි ඒක ගොඩක් උකුවට හදනවා ඒ වගේම අපි සීනි දාන එක පැන් රහ කරා ඉතින් පැන් රහ නැතුව ෆෘට් ජූස් එක බොනවා සාමාන්‍යකරණ කරන්න පුළුවන් නමුත් අරක ගන්න ඕන ඉතින් අපිට කෙට්ටීමක් වෙන්නේ නැහැ ඉතින් අපි හැමදෙතර සැලකිලිමත් වෙන අපේ කොහෙද වරදින්නේ කියලා ඒ කියන්නේ එක පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ තියෙන පැටර්න් එක වෙනස් වෙනවා සමහරක් අපි දුවල විතරක් මදි අපි ඊට පස්සේ ගන්න ආහාර වේල ගන්න ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් සමහරවිට අපිට ජාන වලින් එන දේවලුත් තියෙනවා ඒ වගේම අපේ හෝමෝන පද්ධතියේ ප්‍රශ්න හින්දාත් වෙන අවස්ථා තියෙනවා ඉතින් ඒවා අපිට වළක්වා ගන්න අමාරු නමුත් හෝමෝන පද්ධතිය වෙන අපිට බෙහෙත් කරන්න පුළුවන් නමුත් කෑම පාලනේ අර අපි ප්‍රමිතියක් ඇතු කෑම ගන්න පුරුදු වීම ඉතාම වැදගත් වෙනවා පොඩි කාලේ නම් පුරුදු කරා නම් හොඳයි කොළ වර්ග එළවලු වර්ගත් එක්ක බත් දෙයක් කන්න නැතුව බත් එක්ක එළවලු කන්නම් පුරුදු කරොත් අපි ගොඩක් කරලා කැමති ගොඩක් කනවා නම් ළමයින් ඉතින් ඇත්තටම එළවලු වලින් පෝෂදායී ගුණයෙන් වැඩි කෑම කන්න පුරුදු කරා නම් පොඩි කාලේ ඉඳන් ඒක ඔව් අපි ලොකු තරබාරු වෙන්න කලින් අඳුර ගන්න පුළුවන් ඔව් ඉතින් අපි කොහොම මොනවා කරත් හිත පාලනය කරගන්න ඕනේ ටික ටික කොහොම හරි මේක කරගන්න බලමු එක පාඩ ප්‍රායෝගිකව සමාකට කරන්න බැරි වුණත් උත්සාහ කරමු අපි ස්තුතිවන්ත වෙනවා කායික රෝග විශේෂඥ වෛද්‍ය තුෂාරද සිල්වා වෛද්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා ඔබට ඔබේ කාලය අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෙන් කළාට එහෙමනම් රැඳෙන්න බ්‍රහස්පතින්දා හිරු ටීවී විඳිනී උදෑසනත් එක්ක තවත් ලස්සන දේවල් අරගෙන ඉන්න උත්පලස් සෝදානා උදෑසනක් සාමාන්‍යයෙන් මේ පිළිවෙලට පිරිසුදුවට ඒ වගේම රසට ගුණට කැමක් හදාගන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඔබ ඒක ගෙදරදීම පිළියෙල කරගන්න ඕනේ. ඒ නිසායි අපි හැමදාමත් ඔබට ගෙදරදී පිළියෙල කරගන්න පුළුවන් විදිහේ රසවත් ආහාරයක් හදන හැටි විඳින උදෑසන තුල කතා බහ කරන්නේ කියලා දෙන්නේ. ඉතින් අද දවසේ මම මේ සූදානම් වෙන්නේ ඒ වගේ රසවත් බීම එකක් හදාගන්න, පානයක් හදාගන්න හැටි ඔබට කියා දෙන්න සූදානම් වෙන්නේ. ෂෙෆ් අපිත් එක්ක පුරුදු විදිහට ඉන්නවා තිලක් පලිහවන්න සුබදාසන හැමෝටම මම හිතන්නේ මේ රසවත් ගුණවත් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බීමක් හදන්නේ ගොඩක් කට්ටිය කන්න ආසම දෙයක් තමයි කරවිල කන්න ආසයි හැබැයි පිටතයි ඔව් ගොඩක් වෙලාවට මේ කරවිල බී කියන දේවල් ගොඩක් අය භාවිත කරන්නේ සීනිදා තම්බලා තව කිරි වර්ග වැඩි කරලා මේක හදා ගන්නවා මේකේ පිටත නැති කරන්න හැබැයි ගුණ නැති වෙනවා ඒ වගේම ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා අපි බීමක් හදන විශේෂයෙන් දියවැඩිය රෝගීන් සහ ගොඩක් ලෙඩ තියෙනකොට සෞඛ්‍ය සම්පන්න ලයිෆ් එකක් ගත කරනවා නම් මෙන්න බීම එක කරවිල ජූස් අනිවාර්යයෙන්ම කරවිල ජූස් එක හදන්න කරවිල තියෙනවා ඊට අමතරව තියෙන දේවල් මම හිතන්නේ ෂෙෆ් කිව්වොත් හොඳයි ඔව් ගොඩක් දේවල් තියෙනවා විශේෂයෙන්ම කැරට් කරෙල් ළඟට කැරට් ඉන්න මොකද කරෙල් තිත්තයි කැරට් මේ කිරි රසයි මේ කරෙල් තියෙන තිත්ත ගැටි ගොඩක් කැරට් වලින් බැලන්ස් වෙනවා ඒත් එක්කම තියෙන කොළපාට පිපෙන උග්‍රස්ස තියෙනවා අර උග්‍රස්ස ගාලා හොරෙන් ඉන්න බෑ කැස් වෙනවා ඒ වගේ තමයි උග්‍රස්ස ගාලා තාම අපි කැරට් කරවිලත් මේ මික්ස් කරනවා එක දොඩම් තියෙනවා ඇපල් තියෙනවා දෙහි ලුණු සමග සීනි විශේෂ දෙයක් තියෙනවා මම පස්සේ මතක් කරන්න හිතේ ඒක දැක්ක කිරි මේක තමයි ෆ්‍රෙෂ් මිල්ක් මම පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා හරි එහෙනම් අපි මේ අපේ ජූස් එක හදාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ එහෙනම් ඉතින් කරවිල ජූස් එක කොහොමද හැදෙන්නේ කියලා අපි බලන්න සූදානම් ෂෙෆ් අපි මුලින්ම මොකක්ද කරන්නේ කරවිල ග්‍රෑම් 50ක් ඕනේ කැරට් ග්‍රෑම් 100යි එතකම කොළපාට පිපෙන ග්‍රෑම් 100යි දෙහි ගෙඩි එකමාරක් කියලා දොඩම් බික්
හතරක් පහක් විතර ඇපල් පෙති තුනක් විතර ඕනේ. සීනි ගොඩක් අපි පාවිච්චි කරන්නේ ගුරුපාට සීනි. ඒ කියන දුඹුරු සීනි. දුඹුරු සීනි. ලුණු පොඩ්ඩක්, ෆ්‍රෙෂ් මිල්ක් අඩු කෝප දෙකක් විතර. මදි වෙන ප්‍රමාණයට අපි කෝල් වලට පොඩ්ඩක් පාවිච්චි කරා. හරි, දැන් මේක කී දෙනෙකුට බොන්න පුළුවන්ද? ඊළඟ ප්‍රශ්නේ. මේක පුළුවන් සාමාන්‍ය හතර දෙනෙකුට. හතර දෙනෙකුට බොන්න අද එහෙනම් අපි හතර දෙනෙකුට බොන්න පුළුවන් විදිහ ජූස් එකක් කරවිල ජූස් එකක් හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මුලින්ම අපි මොකද කරන්නේ? සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට විශේෂයෙන්ම අවශ්‍ය දේවල් මේ අපේ වටපිට හොයාගන්න පුළුවන්. එහෙ මේ දොර යන්න ඕනේ නැහැ, ජූස් බාර වලට යන්න ඕනේ නැහැ. ගෙදර උදෑසන විශේෂයෙන්ම බීමකට මේක හරි වටිනවා. මෙන්න ලස්සන කපාගත්ත කරවිල පෙති කපලා තියෙනවා. මට දෙන්න මේ තානේ මේ ටික. ඔය දන්නවා දෙහි කපන්නේ. ඔය ටික මට කපලා දෙන්න දෙහි ටික. මෙන්න දොරන් ටික. කොළපාද පිපින් ඇප මේ ඔක්කොම දාලා ඉවරයි. දෙහි ගෙඩි එකමාරක් එකක් ඉස්සරට මැටි. දෙත මිරිකල් දාගන්න. ඉස්ම ටික. සාමාන්‍යයෙන් අපි හැමදාම බොන්නේ කො මැංගෝ ජූස් කියයි, පපයා ජූස් කියයි, පයිනැපල් ජූස් කියයි. ඊට වඩා වෙනස් විදිහකට. ඒක සීමා වුණු ජූස් එක තමයි බොන්නේ. ඒක නේ එක නමක් තියෙන. මේක එළවලු පළතුර මික්ස් වුණු මේ හිතා ගන්න බැරි අමතුම දෙයක්. ග්‍රෑම් 20ක් සීනි දැම්මා. සීනි දාලා ඊට පස්සේ මොනවද අපි දාන්නේ? ෆ්‍රෙෂ් මිල්ක් එක මන් දාගන්නවා. දැන් අපි දෙහි දැම්මා, ලුණු දැම්මා, සීනි දැම්මා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දාන්න මිල් සමනින් අඩු කෝප් එක විතර ප්‍රමාණයක් නේද ෂෙෆ්? දෙකක් විතරනේ. ඔව්. රයිට්, ඔන්න ඔක්කොම දාලා ඉවරයි මගේ බ්ලෙන්ඩර් එකට. මේක දැන් හදාගන්න දෙන්නේ විනාඩි 5කින් 4 දෙනු ජූස්. වතුර පොඩ්ඩක් එක ගන්නවා. අපේ කරවිල ජූස් එක නම් හදලා ඉවරයි. දැන් හැමදාම හදන ජූස් එකේ වඩා වෙනස් විදිහ ජූස් එකක් තමයි අපි අද දවසේ හදන්නේ. ඇත්තටම සෝදා මම හිතන්නේ අපි දාපු දේවල් නේ කරවිල, කැරට්, එතකොට ඔරෙන්ජ් දැම්මා, ඇපල් දැම්මා, දෙහි දැම්මා. මේ හැමදේම දාලා ෆ්‍රෙෂ් මිල්ක් කලවම් කළා. අන්තිමට අපි කරවිල පොඩ්ඩක් එක් කරා. අවසානයේ අපි ඔන්න මේ විදිහට තමයි කරවිල ජූස් එක හදාගත්තේ. දැන් මේක සාමාන්‍යයෙන් අපි හදපු කරවිල ජූස් එක නම් සාමාන්‍යයෙන් 4 දෙනෙක්ට විතර සෑහෙන ප්‍රමාණයකට. ඔව්, තව දෙකක් තියෙනවා. ඒ නිසා ඔබටත් පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් කාන්තාවන් කැමති ලස්සන වෙන්න, සුන්දර වෙන්න, ඉතින් ලස්සනට පැහැපත් වෙනුමක්, සුන්දර වෙනුමක් ලබා ගන්න වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකටත් ගොඩක් වැදගත් වෙන විදිහේ අසවත් බීම එකක් ඔන්න අද දවසේදී අපි හැදුවා. එහෙනම් අපේ කරවිල ජූස් එක දැන් හදලා ඉවරයි. මම ඔබටත් මතක් කරනවා අපි අවශ්‍ය දේවල් හැමදේම ඔබට මතක් කළා කොහොමද හදාගන්න ඕනි කියලා. අපි නැවත වතාවක් මතක් කරමු ෂෙෆ් මොනවද අවශ්‍ය කරන්නේ කොහොමද හදන්නේ කියලා. කරවිල ගෑම් 50යි, කැරට් ගෑම් 100යි, කොළපාට පිපිඤ්ඤ ගෑම් 100යි. ඒත් එකම දෙහි ගෙඩි එකමාරක්, දුඹුරු සීනි, ලුණු, දොඩම් පොඩ්ඩක් දැම්මා අපි, දොඩම් පිටු 3-4, ඇපල්. මේ දේවල් තමයි කියන්නේ. උගුරස් පොඩ්ඩක් දැම්මා. උගුරස් කියන දේ පොඩ්ඩක් මම එක් කරා. මේකේ තියෙන අර කරවිල තියෙන කහට ගතිය වෙනස් කරගන්න. එහෙමනම් ඉතින් අපි අද දවසේ කරවිල ජූස් එකක් හදාගත්තා. රයිට්, මෙන්න තානිය මම හදාගත්ත එලකිරි මිස කරවිල ජූස් එක. පොඩ්ඩක් බීලා බලන්න කොහොමද කියලා. මම හිතන්නේ ගොඩක් හොඳයි, සෞඛ්‍ය සම්පන්න බීමක්. ඇත්තටම රහයි. කරවිල නෑ වගේ නිකන් නේ. තිත්තරහක් නම් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් හරිම රසයි. ඒ නිසා අපි ඔබට මතක් කරනවා, මම අර කලින් කිව්වා වගේම කාන්තාවන් ලස්සන වෙන්න පහපත් වෙනුමක් ලබා ගන්න ඕනින්ද සමනි උදේට මේ ජූස් එකක් කිව්වොත් කැමති හැමදාම බොන්නේ එකම වර්ගයේ ජූස් එකක් නම් වෙනසකටත් එක්ක මේ වගේ කරවිල ජූස් එකක් හදලා බලන්න. කියුකම්බ තියෙනවා. එහෙනම් ඔන්න කරවිල ජූස් එකක් හදන හැටි අපි අද දවසේ හදන්නේ කොහොමද, හදන්න අවශ්‍ය දේවල් මොනවද, මේ හැම දෙයක්ම ඔබට කිව්වා. එහෙමනම් හදලා බලන්න, රස බලන්න කොහොමද කියලා බලන්න. අපි එහෙමනම් තවත් දවසක රසවත් කෑම එකක්, රසවත් දෙයක්, රසවත් ආහාරයක් හදාගන්න විදිහ කියලා දෙන බලාපොරොත්තු වෙමු. ඔබව හමු වෙනවා වින්දනේ උදෑසනේ. ෂෙෆ් තිලක්ට බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දිනකටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි සමුගමු. සුබ උදෑසනක්.
ඔබට සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ ආරම්භ කරන්නේ බ්‍රහස්පතින්දා වින්දනී උදෑසනේ ඔබේ සුන්දරත්වය රැක ගැනීම වෙනුවෙන් වෙන් කරන කාල වේලාව සුරූපී විශේෂාංගේ. ඔබ කාන්තාවක් නම් කාන්තාවන්ට විතරක් නෙවෙයි මේක පුරුෂයන්ටත් අදාළ කාරණයක්. දැන් තව නොබෝ කලකින් උත්සව සමය එනවනේ. අනිවාර්යයෙන්ම ඔබේ දෛනික අංගයක් වේවි සාප්පු සවාරිය. ඉතින් මේ විදිහට ඇඳුම් ගන්න සාප්පු වල ඇවිදිනකොට කොයිතරම් ලස්සන ඇඳුම් ළඟ ඔබේ ඇස් නතර වේවිද? හැබැයි ඇඳුම් ඇඟලා බැලුවට පස්සේ ඔබ දුක් වෙනවා නම් අනේ මේ තරම් ලස්සන ඇඳුමක් මගේ ශරීරයට ගැළපෙන්නේ නැහැ කියලා ඔබේ ශරීරයේ තරබාරුකම පිළිබඳව ඔබ දුක් වෙනවා නම් ඔන්න දැන් ඉඳන් මේ ගැන හිතන්න ඔබේ තරබාරුකම මට්ටු කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අපි අද කතා කරන්න සූදානම්ින් ඉන්නේ. ජීට්‍රීම් නිෂ්පාදනය පිළිබඳවයි අපි කතා කරන්නේ. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න මහතා. අයිබන් සුබෝදාසනක ඔබතුමාට. අයිබන් සුබෝදාස. ඒත් එක්කම තවත් කෙනෙක් එකතු වෙනවා අපිත් එක්ක මේ ගැන කතා කරන්න. ඇලරි ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ චානක රාජපක්ෂ මහතා. අයිබන් සුබෝදාසනක්. අයිබන් සුබෝදාසනක්. ඔන්න මේ දෙපළත් එක්ක අපි කතා කරන්න සූදානම්ින් ඉන්නවා කොහොමද ජීට්‍රීම් නිෂ්පාදනය හරහා ශරීරය හැඩට හීනියට තියාගන්න කියලා. මම මුලින්ම වෛද්‍යතුමා වෙත යොමු වෙන්න කැමතියි. දැන් වෛද්‍යතුමනි කාන්තාවන් විශේෂයෙන්ම කාන්තාවන් ශරීරය හැඩ කරගන්න බර අඩු කරගන්න නොයෙක් ව්‍යායාම කරනවානේ. මේ අතරින් වර්තමානයේ වෙනකොට තියෙන ජනප්‍රියම ව්‍යායාම ක්‍රමයන් මොනවද? ළඟදී තමයි අවුරුදු කහමාරක් තියෙනවා මේ සුම්බ කියන කීතාවත් ජනප්‍රිය. ඒරෝබික්ස් කියන දේ අවුරුදු 10ක් විතර තිබ්බා. ඒ වගේ ක්‍රම අතර සමහර වෙලාවට යෝග ක්‍රම එක එක දේවල් කාන්තාවන් අත්හදා බලනවා. බර අඩුනේ නැත්නම් ඒකෙන් තව එකකට මාරු වෙනවා. සමහර අය ජිම් යන්න ගත්ත කාලයක්, සමහර අය හිතුවා හැමදාම ඇවිදින්න ඕනේ කියලා, සමහර අය හිතුවා නොකන බීන්න ඕනේ කියලා. අපේ කාන්තාවන්ගේ තියෙන මේ බර අඩුවීමේ ක්‍රමවල ජනප්‍රියම ක්‍රමය තාම නොකන බීන්න ඩයට් එක. ඒක තමයි හුඟක් අය අත්හදා බලන්න උත්සාහ කරන. උදාහරණයකට රැකෑම කන්නේ නැහැ, එක්කෝ කන ප්‍රමාණය අඩු කරනවා, අර ව්‍යායාම කරන එක ගැන ඔළුවට යන්න කලින් හිතනවා මේ කෑමෙන් තමයි මොකක් හරි කරන්න ඕනේ කියලා. ඒක තමයි අංක එකේ ක්‍රමයේ හැටියට දෙන්නේ 55ක් 60ක් වගේ කාන්තාවන් බර අඩු කරන්න උත්සාහ කරනකොට මුලින්ම හිතන්නේ ව්‍යායාමත් නෙමෙයි, සමහර ආහාර හරි විදිහට කෑමත් නෙමෙයි, නොකානු බීන්න පුළුවන් නම් බඩගිනින එන්න දැන් නැති වෙන විදිහට මොනවා හරි කරගන්න පුළුවන් නම් අඩුමනේ වතුර කෝප්පයක් හරි බීලා ඒ ක්‍රමේ තමයි අත්දැක බලන්නේ. අර ලේසිම ක්‍රමයට තමයි යන්නේ. දෙවෙනි ක්‍රමයට හුඟක් වෙලාවට තියෙන ව්‍යායාම සහ කෑම රටාවන් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඇවිදින්න යන එක සාමාන්‍ය ගෙදර ට්‍රෙඩ්මිල් එකක් එහෙම නැත්නම් සමහර ඔබි ට්‍රක් එකක් මොකක් හරි තියාගෙන ව්‍යායාම කිරීම වගේ දේවල් කරනවා. අපි කරන අපේ වැඩසටහන වලටත් හුඟක් අය ඉගෙන ගත්ත දේවල් වලින් සෑහෙන ඩයට් ක්‍රම කරනවා. ඔය අතර ප්‍රථම 10ට දැන් එකතු වෙලා තියෙනවා ඇඟේ ෆැට් ඉවත් කරන ක්‍රම. එතකොට සමහර අය සර්ජරි පැත්ත හිතනවා. මුල හිතන කොහොම හරි මං කැහැල්ලක් කරයන් කරලා දාන්න බර අඩු කරගන්න, එහෙම නැත්නම් බඩ වැඩි ඇඟේ වැඩි ඒකටත් යනවා. හැබැයි ඒක ගැන ටිකක් බයයි ඒගොල්ලන්. ජීට්‍රීම් වගේ ක්‍රම දැන් ඉතාම ජනප්‍රියයි. අංක එක බවට පත් වෙලා තියෙන හේතුව අතුරු ආබාධ නැහැ කියන කන්සෙප්ට් පෙත්තක් නෙමෙයි, බෙහෙතක් නෙමෙයි, සිරප් එකක් නෙමෙයි, ග්‍රීන් ටී කියන එක අපේ ඇයට බොන්න පුළුවන්. ගෑස් රෙඩිසින චුට්ටක් අමාරුයි. ඉතින් ඒ හින්දා ඒ ක්‍රමයනුත් අඩු වෙන්න උත්සාහ කරනවා. මේක අවුරුදු එකහමාරක් දෙකක් වෙන්න පුළුවන් ජීට්‍රීම් ජනප්‍රිය වෙන්න පටන් අරගෙන දැන් නම් යන යන හැම තැන්වලම ජීට්‍රීම් ක්‍රමයටත් ඒකත් එක්ක කරන අනිත් ක්‍රමවේදයන් වලට තමයි අපි උදව් කරන්නේ. උදාහරණේ ජීට්‍රීම් වලින් කිලෝ 5ක් අඩු වෙනකොට දැන් මොකද කරන්නේ? ඒකත් එක්ක ව්‍යායාම ගන්නන්න ඕනේ, ඩයට් ක්‍රම ගන්නන්න ඕනේ. නැත්තම් වෙන්නේ ජීට්‍රීම් එකත් එක්ක බර අඩු වුණාට පස්සේ ඒකේ තියෙන වාසිය ලබාගෙන ශාරීරික ක්‍රියාකාරම් කරන්න ටිකක් කම්මැලි වෙලා තියෙනවා අපේ කාන්තාව. ඒත් මේ ක්‍රමවලින් සාර්ථකම ක්‍රමයක් තමයි ජීට්‍රීම් ක්‍රමය. සාර්ථකම ක්‍රමයක් තමයි ඩයට් හා එක්සර්සයිස් කියන දේ. ඒ තුන ගැන තමයි අපි හුඟක් වෙලට කල්පනා කරන්නේ. අනිත් ක්‍රම ගැන ටිකක් හොඳ නැති වැඩක්. වෙහෙත් බීලා පෙති බීලා එක එක දේවල් අරගෙන ඇඟේ ෆැට් එක ඉවත් කරන්න යන ක්‍රමවලට නම් අපි ඉච්චර විශේෂත්ව වෛද්‍යරට නම් උදව් කරන්නේ නැහැ. නෝ විදිහට තමයි සිරුර හැඩ කරගන්න ක්‍රම විශේෂයෙන් කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රම පිළිබඳව වෛද්‍යතුමා පැහැදිලි කරන්නේ. දැන් ජීට්‍රීම් කියන්නේ මේ අතරින් බොහොම ජනප්‍රියම ක්‍රමයක් වෙලා තියෙනවනේ. දැන් ඔබ තුමන්ලා හඳුන්වා දෙන මේ ජීට්‍රීම් වලින් කොයි විදිහටද බර අඩු වෙන්නේ කියලා අපි පැහැදිලි කරමුකෝ. උත්පල වෛද්‍යතුමා ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරා ජීට්‍රීම් කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය ක්‍රමයක් කියලා. බර අඩු කරගන්න අවශ්‍යයට බර අඩු කරගන්න ඉතාමත්ම හොඳම සහ ජනප්‍රියම ක්‍රමයක් ජීට්‍රීම් කියන්නේ. දැන් තව පුංචි දෙයක් මෙතෙන්ද කියන්නත් ඕන. සාමාන්‍ය සමාජයේ සිටින කෙනෙක්, සාමාන්‍ය සමාජයේ සිටින ඔබ මහත කෙනෙක් දැක්කම හිතන්නේ අනේ අරයගේ මහත කියලා. දැන් ඩොක්ටර් අපි මහත කෙනෙක් දැක්කම හිතන්නේ ඇයි අරයාම මහත් වෙලත් මේ බර අඩු කරගන්න උනන්දු වෙන්නේ නැත්තේ? ඇයි ඒ ඇත්තටම තාමත් මෙහෙම මහත?
අපි හිතන්නේ මෙහෙමයි. මොකද අපිට ඒ තරම් විශ්වාසයි ජීට්‍රිම් කියන නිෂ්පාදනයෙන්. එහෙම නැත්නම් අපේ විශේෂඥ වෛද්‍යවරු මේ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමත් එක්ක එකතු වුණොතින් බර කිලෝග්‍රෑම් 10කින් 12කින් නෙවෙයි 20ක් 30ක් ඊටත් වැඩි වඩා වැඩි ප්‍රමාණයක් වුණත් බර අඩු කරන්න පුළුවන් කියන කාරණාව ඉතාමත්ම පැහැදිලි ජීට්‍රිම් කණ්ඩායමත් එක්ක එකතු වුණොත් ඒකත් කියන්න ඕන. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ජීට්‍රිම් කියන්නේ වෛද්‍යතුමා ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරා ග්‍රීන් ටී එකක්. ග්‍රීන් ටීත් එක්ක ජීට්‍රිම් වල අන්තර්ගත කරලා තියෙනවා ගුවානා සහ ඉනියුලින් කියන තවත් ශාකසාර දෙකක්. මේ ශාකසාර තුනම එකතු වෙලා සිරුරේ පරිවෘතීය ක්‍රියා වේගවත් කරලා අනවශ්‍ය කැලරි දහනය කරනවා. ඒත් එක්කම දවස පුරා ප්‍රබෝධමත්ව තියෙනවා ගුවානා වගේ ශාකසාරයකින් කරන්නේ ඒක. ඒ වගේම තමයි ජීට්‍රිම් වලින් තවත් ඉතාමත්ම විශේෂ දෙයක් සිද්ධ කරනවා. ඒ තමයි අපි මහත් වෙන්නේ උත්පලා හිතේ හැටියට කෑම කෑවම අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි කෑම කනවා. මොකද බඩ පිරෙන්නේ නැමෙ හිත පිරෙන්නේ අපි කෑම කනවා. ඒක හින්දා තමයි මහත් වෙන්නේ. මෙන්න මේ විදිහට මේ අනවශ්‍ය කෑම ප්‍රමාණය ගන්න තියෙන හැකියාව පාලනය කරනවා ජීට්‍රිම් වලින්. ඒ කියන්නේ බඩගින්න යම් තාක් දුරට පාලනය කරනවා ජීට්‍රිම් එකෙන්. ඒකත් විශේෂම කාරණාවක් තමයි ඔබගේ සිරුරේ බර අඩු කරගන්න ජීට්‍රිම් උදව් කරන තවත් විශේෂ ක්‍රමයක් ඒකත්. මේ සියලුම දේ එකතු වෙලා ඕස්ට්‍රේලියාවේ හදලා ඩොක්ටර් කියපු විදිහට හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් විදිහට ඔබ අතට ආවම ජීට්‍රිම් ජීට්‍රිම් වලින් පාවිච්චි කරපය කියනවනම් මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යවලට ඇවිල්ලා අපේ බර මේ ප්‍රමාණයෙන් අඩු වුණා කියලාත් කියනවනම් ඇත්තටම අද මේ ඔබ කියපු දේ වෛද්‍යතුමා කියපු දේ අංක එකේ නිෂ්පාදනයක් ජීට්‍රිම් කියන්නේ බර අඩු කරගන්න හොඳම ක්‍රමයක් මේවට හොඳම සාධක විදියට මේ දේවල් එකතු කරගත්තම ජීට්‍රිම් ගැන ඇත්තටම කිසිම කෙනෙකුට මං හිතන්නේ නැහැ ප්‍රශ්නයක් තියාගන්න ඕන කියලා. තව පුංචි කෙටි ප්‍රශ්නකට මම යනවා එතුමනි. දැන් මේ ඔය කතා කරපු විදිහට අපි ව්‍යායාමත් කරනවා ආහාර පාලනයත් කරනවා. හැබැයි ඇතැම් අය ඒ මොනවා කරත් කෙට්ටු වෙන්නේ නැහැ ඇයි? ඇත්ත හොඳ ප්‍රශ්නේ. මේ මොහොතේ මේ වැඩසටහන බලාගෙන ඉන්න අය ඔය හැම ක්‍රමයක්ම උත්සාහ කරලා ඇති ජීට්‍රිම් ඇරෙන්න. නොකා නොබිත් ඉන්න ඇති. ජිම් එකටත් යන්න ඇති. හැබැයි වෛද්‍යවරු හැටියට 6%, 7%ක් කාන්තාවන්ගේ හෝමෝන ගැටලුවක් කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ දරුවන් හම්බ වෙන කාලේ මහත් වෙන්නේ. විවාහ වුණාට පස්සේ සමහර අය මහත් වෙනවා. පාසල් සමය ඉවර කරාට පස්සේ මහත් වෙනවා. සමහරට වැඩි වෙඩ පත් වෙනකොට මහත් වෙනවා. බලන්න මේ පිරිමින්ට වඩා ඒගොල්ලන්ගේ මහත් වීමේ ක්‍රියාදාමය වැඩි. අවුරුදු 35 දී මහත් වෙනා ඉන්න එකපාරට ඒ මහත් වෙන්නේ අපි අකමැති තැන්වලින්මයි. කාන්තාවන්ට අපිටත් ගැටලුවක් අත්වලින්. බෙල්ලෙන් ඇඟේ උඩ කොටසින් මහත් වුණාම ඒක මේ කෑම හා සම්බන්ධ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඔහේ මහත් වෙනවා. ඒකට මේ හෝමෝන හා සම්බන්ධ විශේෂඥයෝ හමු වීම ඉතාමත් වැදගත්. මොකද ඒක තයිරොක්සින් කියයි තයිරොයිඩ් කියයි එකක ප්‍රශ්නවලක් වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ තියෙන හෝමෝන චක්‍රයේ අකමැත් වීමින්දත් වෙන්න පුළුවන්. දරුවන් හම්බුණාට පස්සේ බර වැඩි වුණාට පස්සේ අඩු කරගන්න බැරි වෙච්ච හින්දා ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකකින් වෙන්නත් පුළුවන්. උත්තේජනය වෙනවා මහත් වෙන්න. ඉතින් එහෙම අය වෛද්‍යවරුන්ගේ උපදෙස් මතම තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඒකයි අපි දුරකථන අංක ලබා දෙන්නේ. ඔබතුමී ළඟත් මම දන්නවා දුරකථන අංක තියෙනවා කියලා. මොකද පිටිපස්සේ ඉන්නවා චානකතුරු කණ්ඩායම උදව් කරන. අද බර කිරන්න බර ලියා ගන්න කොහේ හරි චානකල කණ්ඩායම කතා කරලා මාසින් පස්සේ කියන්නේ ජීට්‍රිම් වලින් අඩු වෙච්ච ප්‍රමාණය. එහෙම අඩු නොවෙච්ච කෙනෙක් නැහැ. ඒක චාන්ස් එක ගන්න නැත්තේ කියන එකත් අපිටත් ප්‍රශ්නයක්. මොකද දැනට ලංකාවේ පුරාම අපි ගියාම හැම කෙනෙක්ම අපිට පරණ පින්තූර පෙන්වනවා. මේ අපි පරණ කාලේ හිටපු එහෙමනම් මේ මගේ බර මේ මගේ ඇඟේ පෙනුම දැන් අඩු වෙලා තියෙනවා. එහෙම පෙන්වන්න මෙතන ලයිව් නේද කී දෙනෙක් අපි ගෙන්නුවාද? ඒ හින්දා ඒ චැලෙන්ජ් එක බාර ගන්න බැරි වෙලාවත් එහෙමත් ජීට්‍රිම් අරගෙන කාට හරි බර අඩු වුණේ නැත්තම් වගකීමක් ඇතුළු අපේ වෛද්‍යරු කණ්ඩායම සූදානම් වෙලා ඉනවා. ඒක නම කොළඹට ගෙනහල්ලා වෛද්‍යමය ගැටලුවක්ද කියලා හොයලා බලලා ඒ වෛද්‍යමය කාරණාව නිරාකරණය කරලා ජීට්‍රිම් වලින් ඒ කිලෝ 10 15 20 ගමන යන ඉතින් දැම්මම කොළෙකුයි පෑනකුයි තියාගන්න. ඔන්න හොඳ අවස්ථාවක් ඔබට ලැබෙන්නේ. යම් විදකින් එවැනි ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් ඔන්න කතා කරන්න දුරකථනයක මම මතක් කරන්නම්ද? දුරකථන අංක තමයි 077 77 633 13, 072 77 633 13, 071 61 633 13. ඒත් සමගම මම ලිපිනත් මතක් කරන්නම්. මැලඩිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9 3 හොරණ පාර කැස්බෑව පිළියන්දර. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ.
නැවතත් අපි එකතු වෙන සුරූපී විශේෂාංගයත් එක්ක අපි කතා කරමින් හිටියේ ජීට්‍රිම් නිෂ්පාදනය හරහා ඔබේ ශාරීරියේ තරබාරු බව අඩු කරගන්නේ කොහොමද කියන කාරණේ ගැන. දැන් චානක මහත්මයා අපිට කියන්නකෝ, දැන් ජීට්‍රිම් වලින් මේ විදිහට තරබාරුකම මට්ටු කරගන්න පුළුවන්. මේක භාවිත කරන විදිය ගැන පැහැදිලි කරන්න ඕනනේ. අපිට ගැන කියන්නකෝ. ඔව්, ඉතාමත් වැදගත් කාරණාවක්. ජීට්‍රිම් නිෂ්පාදනය භාවිත කරන ක්‍රමය ඉතාමත් වැදගත්. හරි ප්‍රතිඵල ලබා ගන්නට ජීට්‍රිම් පාවිච්චි කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් කෑම වේල් 3ක් ගන්න ඕනේ දවසකට. උදෑසන කෑම වේලට විනාඩි 15කට කලින් එකවරක්, ඊට පස්සේ රාත්‍රී කෑම වේලට විනාඩි 15කට කලින් එකවරක්. ඒ කියන්නේ මේ ජීට්‍රිම් පැකට්ටුවක් තියෙන්නේ, පොඩි ශෂේ පැකට් එකක් තියෙන්නේ. මේ ශෂේ පැකට් එක කඩලා ඇතුලේ තියෙන කුඩු ටික කෙලින්ම වතුර දිය කළ බොන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඇල් වතුර දිය කළ බොන්න පුළුවන්, එහෙම නැත්නම් සීතල වතුර දිය කළ බොන්න පුළුවන්, අවශ්‍ය නම් මුණුකර නිවාගත්තු ජලයේ දිය කළ බොන්නත් පුළුවන්. ඇතරම ඉතාමත් පහසුයි හදාගන්න, ඉතාමත් ලේසියෙන් හදාගෙන ප්‍රනීත ලෙමන් රස බීමක් විදිහට තමයි තියෙන්නේ. බොන්නත් හරිම ලේසි, ජීට්‍රිම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත්ම විශේෂයෙන්ම හොඳින්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි කෑම කන්න විනාඩි 15කට කලින් උදෑසනට සහ රාත්‍රියට තමයි පාවිච්චි කරන්න ඕන. ඒකට හේතුව තමයි මම ඉස්සර වෙලා කියපු විදිහට ජීට්‍රිම් මගින් යම් තාක් දුරට ඔබට තියෙන කෑම රුචිය පාලනය කරනවා. ඒකින්ද තමයි කෑම කන්න විනාඩි 15කට කලින් ජීට්‍රිම් බොන්න ඕනේ. එතකොට අර අද නම් හොඳට කන්නම් කියලා හිතාගෙන හිටපු ප්‍රමාණයම ඔබට කන්න බැරි වෙනවා. නමුත් ඒක ඔබගේ සිරුරට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනවශ්‍ය ප්‍රමාණය තමයි කන්න බැරි වෙන්නේ. ඉතින් ඒ විදිහට පාවිච්චි කරොතින් අනිවාර්යෙන්ම ජීට්‍රිම් වලින් මාසයකට කිලෝග්‍රෑම් 4ත් 10ත් අතර ප්‍රමාණයක් අනිවාර්යෙන්ම බර අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට සාක්ෂි සාධක අපි විද්‍යුත් නාලිකාව ඔස්සේ මුළු ලංකාවටම පෙන්නලා තියෙනවා. ඒ විදිහ තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් ওই විදිහට ජීට්‍රිම් භාවිත කරන අතරේ ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක් කියලා වෛද්‍යතුමා කිව්වනේ. දැන් ව්‍යායාම කිරීමේදී තියෙන ප්‍රශ්නයක් තමයි නිවැරදි ව්‍යායාම ක්‍රම පිළිබඳව අවබෝධයක් නැතිකම. ඒස ඔබතුමාගේ පිළිබඳ විශේෂඥ නිසා අපිට කියන්නකෝ, ව්‍යායාම කිරීමේ නිවැරදි ක්‍රමවලට උපදෙස් ටිකක් දෙන්නකෝ. හරිම ඒකින්ද ওই දෙන්නගෙන්ම උත්පලාගෙන මේ චාලකිනුනේ ප්‍රශ්නෙකුත් අහන. එතකොට ඒකට උදව් කරන්න ලේසි. ඕගලන් කරන ව්‍යායාම මොනවද කියන්නේ? කරලා තියෙන එකක් හරි කියනකොට මම ඒකට උදව් කරනවා. මොන වගේ දේද උත්පලසන්නේ? ඇදීම සාමාන්‍ය කරන ව්‍යායාම. සාමාන්‍යයෙන් කොයි වෙලාවටද, කොයි කාලෙටද, කොච්චර වෙලාවක්ද? උදේ කාලේදී ඇවිදීම කරන සහ සවස් කාලේදී කොච්චර වෙලාවක්ද? පැය භාගයක්, විනාඩි 45ක් වගේ කාලයක්. චානක මොකද ජිම් යනවා වගේ පේනවා ටිකක්. ජිම් එකට යන එක නවත්තර ලොක් රැතර මම දැන් පටන් ගත්ත ඇවිදින්න. දෙන්නම ඇවිදින්නේ. මොකද හේතුව මේ අපි ඇවිදින මන්තිර වලට ගිහිලත් වැඩ මඩගුණ කීපයක් කරා. ඇවිදින ඇයට හරි විදිහට විද්‍යාත්මක ඇවිදින උගන්න. දෙන්නම ඇවිදිනවනේ. දැන් ඕකේ තියෙන කාරණා හතර පහම ඉතාමත් විනාඩි කීපකින් කියලා දෙන්න හරි විදිහට ඇවිදින්න ඕනේ කියලා. දැන් ෆෝමියුලා එකක් තියෙනවා. එහෙම නැත්නම් සමීකරණයක් තියෙනවා FIT කියලා. ෆිට කියලා. හරි ලේසි මතක තියෙන FIT. F කියන්නේ ෆ්‍රීකවන්සි, I කියන්නේ ඉන්ටෙන්සිටි, T කියන්නේ ටයිම්. ඒතර ෆ්‍රීකවන්සි කියන්නේ වාර ගාන. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් සතියට එකක්ද දෙකක්ද තුනක්ද වාර ගාන. අවාසනාවට දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක, එහෙම නැත්නම් අලුත්ම ක්‍රමය බලපෑම දිනපතාම ඇවිදින්න කියන එක. ඉස්සර තමයි සතියේ දවස් තුනක්. ඉතින් කවුරු හරි හිතනවා නම් එහෙම කරන්න බෑ කියලා අපරාධ කරන්නම වෙනවා. මේක තමයි අලුත්. මොකද ඉස්සරහට දවසක් ඒ කොලෙස්ටරෝල් අධිය වැඩි ආව අධික රුධිර පීඩනය තිබ්බොත් කතාව අවුරුදු 5ක් ආය කරනවා අපේ ලංකාවේ හැම කෙනාටම කියයි උදේත් ඇවිදින්න හවස ඇවිදින්න කියලා. එහෙම කරගන්න එපා. ඊට කලින් දැන් පටන් ගමු දවසට අඩුම ගානේ හැමදාම කොහේ හරි වෙලාවක ඇවිදිනකම මට උදේ හවස ප්‍රශ්න නැහැ. ඒද ෆ්‍රීකවන්සි එක දවසට එකපාරක්. ඉන්ටෙන්සිටි කියන්නේ කොච්චර අමාරුවෙන්ද කරන්නේ. හිමින් ඇවිදිනවද, ෆාස්ට් ඇවිදිනවද, බරක් අරගෙන ඇවිදිනවද, කන්දක් ඇවිදිනවද, එහෙම නැත්නම් ට්‍රෙඩ්මිල් එකේ දුවනවද, ඒකත් දැනගන්න ඕනේ අපේ පිරිස. ඒකට කියලා තියෙන්නේ හෘද ස්පන්දනයේ වේගවත් වෙන ආකාරයේ දෙවිධයකට ඇවිදින්න කියලා. උදාහරණයකට අපි සාමාන්‍ය වේගෙන් ඇවිදිනවා. ඒතර හෘද ස්පන්දනයේ එකයි. ඒතර හදවත දන්නේ මෙයා ඇවිදිනවද, ගෙදර ඉන්නවද, ගෙදර වැඩක් කරනවද කියලා. ඒ හෘද ස්පන්දනයේ වෙනසක් වෙලා නැහැ නේ. ඒතර අපි දැනගන්න ඕනේ ක්‍රම දෙකකට. සාමාන්‍ය යන වේගයට අමතරව තව වේගයක් වැඩි කරලා ආපෝන්න මහන්සිය සාමාන්‍ය වේගයට. ඒතර හදවත සාමාන්‍ය ස්පන්දනය වෙලා වේගය වැඩි කරපෙහින්ද ටග්ගල වැඩි වෙලා ෆැට් බර්න් වෙන උදව් කරලා එහෙම නේ. ඒකද එකම විදිහට මම කැමති නෑ ඔය ඇවිදින මන්තරේ හැමදාම එකම විදිහට ඇවිදිනව අවුරුදු 4 5. බර අඩු වෙලත් නෑ, කොලෙස්ටරෝල් අඩු වෙලත් නෑ, කාලෙත් අපරාධ. ඒතර හදවතට වැඩක් වෙලා නෑ. හાર્ට් කාඩියෝ කියන වචනේ තේරුමත් හදවතත් එක්ක ඔක්සිජන් එක්ක කරන ව්‍යායාමයක් මිසක් ඔහේ මේ හදවත තියාගෙන ඉන්න විදිහ තියාගෙන ඉඳීම නෙමෙයි. ඒකද ඇවිදිනකොට ක්‍රම දෙකකට ඇවිදින. ෆාස්ට් ස්ලෝ, එහෙම නැත්නම් ස්ප්‍රින්ට් ජොගින්, එහෙම නැත්නම් රනින් ජොගින්. ඕන විදිහකට හැදෙන්නේ නැත්නම් කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. ටී ටයිම් FIT කොච්චර වෙලාවක්ද? මේක පැය භාගෙද විනාඩි 10ද 15ද නෙමෙයි,
කිලෝමීටර් 3.5ක් මාස 3ක් ඇතුළත හැම කෙනාටම ඇවිදින්න පුළුවන් වෙනවා. කිලෝමීටර් 3.5. සමහර කෙනෙක් කිලෝමීටර් කරනවා හතිය වැටෙනවා. සමහර කෙනෙක් මීටර් 500ක් ඇවිදිනවා හතිය වැටෙනවා. චානක අවුරුද්ද කර කලින් ඇවිදිච්ච ප්‍රමාණය දැන් බැරි වෙන්න පුළුවන්. ඒතර හැමදාම මාස 3ක් ඇතුළත ටාගට් කරනවා. මාස 3කට පස්සේ කෙනෙකුට කිලෝමීටර් 3ක් නොනවත්වා ඇවිදින්න පුළුවන් නම් 3.5 කියලා ගමුකෝ. අන්න ඒක නා හදවතෙන් ෆිට්. ඒ කියන්නේ බර අඩු වෙන්න වාසියක් වෙනවා. එහෙම නැතුව විනාඩි 5ක් ඇවිද්ද හවස තව විනාඩි 5ක් ඇවිදිනවා. උදේ කිලෝමීටරයක් කරන්නේ දැන් හවසත් කිලෝමීටර 2ක් කරන්නේ එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි වැරදිච්ච තැන. කිලෝමීටර් 3.5 හරියට ආපු වෙලාවක කරගන්න පුළුවන් වෙලාවට ඊට පස්සේ මම වෙලාවක් දෙනවා. පැය භාගයක් ඇතුළත කිලෝමීටර් 3.5 ඉවර කරා. එච්චරයි. ඒක තමයි FIT කියන රූල් එක. ඕකේ තව වැරදි දෙකක් තමයි චානකත් මමත් ජීට්‍රිම් කණ්ඩායමත් වැඩමුළු වලට ගියාම උදේ 6ට 7ට ගිහිල්ලා අපි ඇවිදින මන්තිරු වෙන අපේ කාන්තාව කරන වැරදි තමයි කටින් හුස්ම ගන්න. හතිය දාගෙන යනවා. කටින් හුස්ම ගත්තට ඔක්සිජන් ඇඟට එන්නේ නැහැ. ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ලිපිට කරන්න ඕනේ කටින්. කටින් කතා කරන්නත් ඕනේ. කටින් කන්නත් ඕනේ. හුස්ම ගන්නවත් කටින්. නහයෙන් හුස්ම ගන්න ඕනේ. මම ඒකට පොඩි උදාහරණයක් ඔය දෙන්නගෙන් පෙන්නන්නම්. දෙන්නම පොඩ්ඩක් හොඳට නහයෙන් හුස්ම ගන්නකො. හොඳ හුස්මක් ගන්නකො. සමහරට බලන්න රූපවාහිනිත් පේයි. හේ හුස්ම ගත්ත වෙලාවෙම අඟලක් විතර උස ගිහිල්ලා දෙන්නම්. බං හුස්ම හින්දා උස වෙනවා. ඒ කියන්නේ හුස්ම වලින් ලංග්ස් පුරවනවා කියන්නේ පෙනහැල්ල පුරවනවා කියන්නේ ඔක්සිජන් වායුව අර තිබ්බට වඩා වැඩියෙන් අරගෙන. ඔක්සිජන් වායුව නැත්තම් ගිනි මැල්ලක්වත් ගන්න බෑ. ගිනි කුරක්වත් පත්තු කරන්න බෑ. ෆැට් බර්න් කරන්නවත් පුච්චන්නවත් බෑ මස් පෙත්තක්වත්. ඇයි ඔක්සිජන් වායුවෙන් තමයි ෆැට් බර්න් වෙන්නේ. ඒකින් ද ෆැට් බර්න් වෙනනම් නහයෙන් හුස්ම ගන්න අර කිලෝමීටර් 3.5 දින්න එහෙම කරන්න බය නැතුව තව කිලෝ 5ක් විතර අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔබ ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වෙන කෙනෙක් නම් ඔබට මේ කියපු කාරණා ඉතාම වැදගත් වෙවි. මොකද ඔබ කොතරම් කාලයක් වැය කරත් වැඩක් නැහැ නිවැරදි ක්‍රමවේදයට අනුව නොකළොත්. ඒ නිසා මේ ගැනත් මතක තියාගන්න. අපිට සුරූපී කතාබහට වෙන වෙලා තියෙන කාල වේලාව අවසන් නිසා මේ කතාබහ නිමා කරන්න සූදානම් වෙන්නේ. අද කතාබහට එකතු වුණු වෛද්‍යතුමන්ට අසංග විජේරත්න මහතාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම චානක රාජපක්ෂ මහතාටත් බෙහෙවින්ම ස්තුතියි. ඔබ දෙපළටම ආයුබෝවන් කියලා සමුදෙනවා. අපි සමගන්න සුරූපී විශේෂාංගයෙන් හැබැයි ඔබට ආරාධනා කරනවා දිගටම රැඳී ඉන්න කියලා වින්දිනී උදෑසනත් එක්ක තවත් විශේෂාංග ඔබට විවෘතව තිබෙනවා. පුංචි කාරණයක් අමතක වෙන්නේ නැගී ඊට කලින් මම නැවතත් මතක් කරන්නම් දුරකථන අංක සහ ලිපිණය. ඇලටිස් ලංකා පුද්ගලික සමාගම නම්බර 93 හොරණපාර කැස්බෑව පිරියන්ද තමයි ලිපිණය. දුරකථන අංක 077 77 633 13 077 77 633 13 071 61 633 13 සමගන්න ස්වරූපී විශේෂාංගෙන් රැඳී ඉන්න වින්දිනී උදෑසනත් එක්ක. සුබ උදෑසනක් වින්දනේ උදෑසන බ්‍රහස්පතින්ද දවසේ අවසන් විශේෂාංගයටයි අපි ඇවිත් ඉන්නේ. දැන් ඔබ ලස්සනයිනේ නේද? ඔව් අනිවාර්යෙන් ඔබ ලස්සනයි කියලා මම දන්නවා. ඔබ හැම කෙනෙක්ම ලස්සනයි. හැබැයි තමන් ගාව තියෙන ලස්සන, තමන් ගාව තියෙන සුන්දරත්වය හැමදාම තියාගන්න සහ ඒ දේ පවත්වාගෙන යන්න ඔබ මොනවද කරන්නේ? එහෙම ඇහුවොත් ඉන්නම් ගොඩාක් දේවල් ඔබ කියනවා ඇති. ඔබට හිතනවත් ඇති මම මේ දේ කරනවා ලස්සනට ඉන්න නේද? හැබැයි ඔය මොන දේ කළත් හැමදේම රඳාපවතින ප්‍රධාන සාධක හිම නැත්තම් සුන්දරත්වයේ රඳාපවතින ප්‍රධානම දේ තමයි පිරිසුදුකම. පිරිසුදුට ඉඳන් තමයි ඔය හැම දෙයක්ම කරන්න ඕනේ. පිරිසුදුකමත් එක්ක තමයි අපිට සුන්දරත්වය හැමදාම තියාගන්න පුළුවන්කම තියෙන්නේ, හැමදාම පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මූණේ සුන්දරත්වය ගැන කියද්දී මූණත් ලස්සන තියාගන්න නම් පිරිසුදු අනිවාර්යෙන් තියාගන්න ඕනේ. පිරිසුදුකම ගැන කියද්දී සාමාන්‍යයෙන් ඔබ දවසකට මම තෙතුන් වතාවක් මූණ සෝදනවා එහෙම කියලා හිතනවා ඇති. හැබැයි ඉතින් නිකම්ම මූණ සෝදන එකට අමතරව සාමාන්‍ය සෙදුමකට අමතරව ගැඹුරින් සම පිරිසුදු කිරීමක් ඔබ කොහොමද කරන්නේ? ඔබ කරගන්නවාද? එහෙම කරනවා නම් ඔබ සාමාන්‍යයෙන් අනේ මට සැලොන් එකකට යන්නම වෙනවනේ මේ දේ කරන්න කියලා ඔබට සමහරට හිතෙනවා. එහෙම නැතුව අපිට පුළුවන්කම තියෙනවා ඔන්න අද දවසේ ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නට මේ විදිහේ පිරිසුදු කිරීමක්. ගැඹුරින් සම පිරිසුදු කිරීමක්. අපි කියන්නේ ක්ලීන් අප් එකක් කියලා. ක්ලීන් අප් එකක් කරගන්නේ කොහොමද කියලා ඔබට කියා දෙන්න. ඔබ භාවිතා කරන නිෂ්පාදනත් එක්ක මේන් පිරිසුදු කිරීම එහෙම නැත්නම් මේ ක්ලීන් අප් එක හරියට කොහොමද කරගන්නේ කියලා අපි කතා කරමු නේද? දකින ගමන් මේ දේවල් කතා බහ කරන්න පුළුවන්. අද දවසේ අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුවිනිතා කොතලාවල මහත්මිය. ආයුබෝවන් සුබදාසනක් ඔබට. ආයුබෝවන් සුබදාසන. ගැඹුරින් පිරිසුදු කිරීමක් නේ ක්ලීන් අප් එකකින් වෙන්නේ නේද කොතලාවල මහත්මිය? ඊට අමතරව අපි මේ සාමාන්‍යයෙන් ක්ලීන් අප් එකක් කරාම මේ විදිහට සම පිරිසුදු වෙනවා. පිරිසුදු වීමට අමතරව අපිට සමට මොන වගේ දේවල්ද ප්‍රයෝජනද වාසිද? අපේ ලස්සනට ඉන්න මොන වගේ දේවල්ද තව ලැබෙන්නේ කියලාත් කියමු.
උටානිය මොකද දැන් අපි කියනවා පිරිසිදු කිරීමත් එක්කම තව දේවල් වෙනවා දැන් පිරිසිදු කිරීමත් එක්ක තියෙන ඊළඟ වචනේ නිරෝගීකම කියන එක. ඒතර හොඳම සමක් ඇහුවොත් ඕනම කෙනෙක් දන්නවා නිරෝගී සම. ඒතර නිරෝගී සමක් ඇති කර ගන්න නැත්නම් ඇති කර ගන්න හරි තියෙන සම පවත්වාගෙන යන්න හරි මේ පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය පිරිසිදු කිරීමකට වඩා එහා ගිය ගැඹුරට පිරිසිදු කිරීමක් මේ කියන්නේ. ඒ වගේම ක්ලීන් අප් එකේදී කියන්න ඕනේ ෆේෂල් එකකින් වෙනස් වෙන්නේ සම්බාහනීය නොකිරීම. එතකොට සම්බාහනය කරන්න නැතුව අපි හැබැයි අනිවාර්යෙන් පැක් එකක් දාන්නත් ඕනේ. පැක් එකක් දැමීමිනුත් වාසි තියෙනවා. දැන් පිරිසුදු කරහම් වෙන දෙයක් තමයි සම නිරෝගී සමක් වෙනවා. එතකොට සමේ සම හොඳ තත්යකට ගේනවා. ඊට අමතරව මේ පැක්ස් දැමීමෙන් තව වාසියක් තමයි අපිට වෙන දෙයක් තමයි මාංශ පේශීන් සවිමත් කරගන්න පුළුවන්. පහත් වූ මාංශ පේශීන් යථා තත්ත්වයට ගෙන යන්න පුළුවන්. ඒ වගේම සමේ තියෙන වැරදි නිවැරදි කරගන්න පුළුවන්. අපි හිතුවොත් කුරුල්ල තියෙනවා. කුරුල්ලයි සහිත සමක්. ඔය සම සාමාන්‍ය සමක් බවට පත් කරගන්න තියෙන එකම දේ තමයි දිනපතාම පැක්ස් පාවිච්චිය සහ ක්ලීන් අප් කිරීම. අපි කියන්නේ නෑ AI ට කියලා ෆේෂල් එකක් කරන්න කියලා. ඒ වගේම අපි හිතුවත් තෙල් සහිත සමක් තියෙනවා. වියලි සමක් තියෙනවා. එහෙනම් සමේ තියෙන වැරදි හදාගන්න පුළුවන් දේ. ඒ වගේම සමේ පෙනුම වැඩි දියුණු වෙනවා. එතකොට ඒ වගේම තව වැදගත්ම කාරණාවක් තමයි සමේ තියෙන රැලි ඉවත් කරනවා. එතකොට තරුණ පෙනුම රකින්නවා. එතකොට දැන් මේ කාරණා ඔක්කොම එකතු කරාම නිරෝගී සමක් දීලා තරුණ පෙනුම රැකගෙනනවා නම් ඊටත් වඩා මොකද්ද නේද? තරුණ පෙනුම රැකිනවා නම් ඊටත් වඩා මොකද්ද නේද? එහෙනම් ඉතින් අපි ක්ලීන් අප් එක කොහොමද කරන්න කියලා බලමු නේද? දවස් අපිත් එක්ක ඉන්න නිරෝපණ ශිල්පීන්. ඉතින් ඒ නිසා අපි සූදානම් ඔබ වෙනුවෙන් අරගෙන ඉන්න කොහොමද ක්ලීන් අප් එකක් නිවැරදි විදිහට කරන්න කියලා කතා බහ කරන සුනිත මහත්මිය අපි කතා බහ කරමු. කොහොමද මුලින්ම අපි මොකද්ද කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා දකින ගමන් අපිට පුළුවන් මේ දේ කතා බහ කරන්න. ඔව් ටානිය දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ටානිය කිව්වා නමුම් භාවිතා කරන දේවල් භාවිතා කරන කියන්නේ මොනවා හරි කාලීන නිෂ්පාදන භාවිතා කරලා කරන්න පුළුවන් කියලා. මම මේකට තව දෙයක් එකතු කරන්න කැමති. තමුන්ගේ දේව භාවිතා කරන දේවල් ආලේපන භාවිතා කරලා පටන් ගත්ත කෙරුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මුළු තැංගෙන් ගෙදරදි මම හැමදාම කියන වගේ ගෙදරදි දේවල් භාවිතා කළත් කරන්න පුළුවන්. ඇත්ත කතාව ඕකයි. එතකොට අපි දැන් බෝතලයකට දාලා තියෙනකොට ඒකේ වටිනාකමක් තියෙනවා. හැමතිස්සෙම අපිට මේ දේවල් ලබා ගන්න අමාරු නිසා. එහෙම නැත්නම් තනියෙන් ගෙදෙදි භාවිතා කරන්න දේවලුත් තියෙනවා. දැන් ඉස්සෙල්ලම කරන්න ඕනේ ෆේස් වොෂ් එකකින් මූණ සෝදන්න ඕනේ. දැන් අපි මේ අපේ ෂයිනිගේ මූණ සෝදලා තියෙන්නේ. එතකොට තමුන් හැබැයි වැදගත්ම කතාව තමයි තමුන්ට අයිති ෆේස් වොෂ් එක. එහෙම නැතුව කරොත් බිබිලිය අරවාම එන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙයක් තමයි තමුන්ට අයිති සම 90 තෝරාගත්ත ෆේස් වොෂ් එකෙන් මූණ සෝදලා. එතකොට සේදුහාම එන්නේ සම මතු පිට කුණු අයින් වෙනවා. දැන් මේ සුජානි පෙන්වන්නේ මොකද්ද? ඩීප් ක්ලින්සින්. ඒ කියන්නේ සමේ සිදුරු තියෙනවා. ඒ ගැඹුරට පිරිසුදු කිරීමක් කළ යුතුමයි. අපි කවුරුත් මූණ සෝදනවානේ. නමුත් මූණ සේදුහාම වෙන්නේ සම මතු පිට කුණු ඉවත් වෙනවා. දැන් මේෙහිදී කරන්නේ මොකද්ද? රෝම කූපවල සිර වූ කුණුත් ඉවත් කරනවා. එතකොට ගැඹුරට පිරිසුදු කිරීමක් කරනවා. අපි පළමුව කරන්න දෙයක් තමයි බොහෝම සෙමින් සීරුවේ ඇහැ වටේ තියෙන සුජානි චුට්ටක් පෙන්නන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනෙත් ඇහැ පිරිසුදු කිරීම. ඇහැ වටා තියෙන දැන් අපි ආලේපන එහෙම ගානවනේ, මේකප් කරනවනේ, ඒවා ඔක්කොම ඉවත් කරන්න බොහොම සෙමින් සීරුවේ තද කරන්නම් එපා. සාමාන්‍ය කතාවට කියනවනේ අපි හතරවෙනි ඇඟිල්ල භාවිතා කරන්න කියලා. ඒකේ තේරුමත් තද කරන්න එපා කියන එක. බලය අඩුම ඇඟිල්ල. ඒකෙන් මේ පේන ආකාරයට බොහොම සෙමින් පිරිසුදු කිරීමක්. සමහරව මේ සුවින තමයි මම දැකලා තියෙනවා මේ ඔය පිපිඤ්ඤ පිටි දෙකක් ඇස් දෙකේ තියාගෙන එතකොට ඇස් වටා වැහෙනවනේ. එතකොට පිරිසුදු කිරීමක් වෙනවද කොහොමද ඒක? නෑ, ඒ පිරිසුදු කළානි වහන්න ඕනේ. වහන්න නිකම් වහන්නම නරකයි. ඒ තෙතමනිය දීම කරන්නේ පිපිඤ්ඤ පෙති වලින්. මෙහෙදි කරන්නේ පිරිසුදු කිරීම. එතකොට පිරිසුදු කරලා ඊට පස්සේ තොල් දෙකේ ආලේපන අපි භාවිතා කරනවනේ. එතකොට තොල් දෙකේ ආලේපන ඉවත් කරනවා. මෙහෙම මේ ආකාරයට. දැන් පිරිසුදු කිරීමේ හරිම වැදගත් ක්‍රියාවලියක් මේක. මොකද වැරදි විදිහට කරන්න එපා. අපි කළ යුත්තේම මාංශ පේශීන්ගේ පිහිටීම 90යි. ඒක නීතියක්. නීතියක් කියන එකේ තේරුම එහෙම නොකෙරුවාම වැරදි සිදු වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ අපි කම්බුල් දෙපස මෙහෙම පිටතට සහ උඩට. අපි ඕවට ඉංග්‍රීසියෙන් නම් දාලා තියෙනවා. අපිට ඕන්නේ නැහැ. අපි සාමාන්‍ය ක්‍රමයට කිව්වොත් පිටතට සහ උඩට.
නළල එච්චර බය වෙන දෙයක් නැහැ. නළල රවුමට පිරිමැදින්න පුළුවන්. මොකද කටුවකට සවි වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බොහොම රවුමට මෙහෙම පිරිමැද්දාම ඇති. දැන් සාමාන්‍ය කාන්තාවකට ගෙදරින්දල මේක තේරෙනවා කියන දේ. මේකෙන් මේ කොතලල් මහත්මිය පිරිසුදු කිරීමත් එක්ක සම්භාහනයකුත් සිද්ධ වෙනවා. පොඩි සම්භාහන ක්‍රියාවලියකුත් සිදු වෙනවා. ඒ වගේම නහය අපි පල්ලෙහ අතර කියනවා. දැන් කෙනෙක් කියහන්න පුළුවන් හැම එකම උඩු අතර කියලා ඇයි මේ නහය පල්ලෙහ අතර කියන්නේ. අපි එච්චර බය වෙන්න හේතුවක් නැහැ. මොකද නහය හැදලා තියෙන්නේ කන් හැදලා තියෙන්නේ කාටිලේජ් වලින්. ඒතර ලොකු වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසායි අපි මෙහෙම පල්ලෙහ අතර බය නැතුව පිරිමදින්නේ. ඊට පස්සේ බෙල්ල ප්‍රදේශය සහ පපුව ප්‍රදේශය ඇතුළට සහ උඩු අතට. දැන් සමහරලාට අපි දැකලා තිනවා ලේන්සුවක් ගත්තත් පුරුද්දක් තිනවා පල්ලෙහට පිටාන. එහෙම කරන්න හොඳ නැහැ. සමෙල්ලා වැටෙන තියෙන අවස්ථාවන් වැඩි නේද? ඔව්. සාමාන්‍යනුත් පහත් වෙන මාසෙ විශේෂිත අපිත් උදව් කරන එක වැරද්දක් වෙනවනේ අපි ඇති. ඒකයි මම කිව්වේ මේ පිරිමදන ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි. දැන් ඊට පස්සේ තෙත මිරිකුව පුළුන් කැල්ලක් අරගෙන අපිට පුළුවන් පිහිදාන්න ඒ ඉස්සෙල්ලා කිව්ව දිශාවල්ම අනුගමනය කරලා. ඔව් දැන් ක්ලෙන්ස් එක සාමාන්‍යයෙන් අපි ওই විදිහට මේ කුණු ඉවත් කරද්දි කොච්චර කාල වේලාවක් අපිට ඇතිද ඔය දෙක කරගත්තොත්? විනාඩි 2ක් 3ක් කොහමද? ඔව්. දැන් ඔය ක්‍රියාවලියට එනවා විනාඩි 2 3ක්. හරි. කුණු වැඩි නම් ආයිමත් දැම්මත් කමක් නැහැ. දැන් හරියට ඇඳුමක් සෝදනකොට කුණු අඩුවෙන් තියෙන ඇඳුමට වඩා වැඩි වෑයමක් දරනවනේ කුණු වැඩියෙන් තියෙන ඇඳුමක් සෝදන්නේ. ඒ වගේ වැඩක් අපි හිතමු මේ ක්‍රීඩාවක යෙදිලා ගොඩාක් දූවිලි දිච්ච දවසක නම් හොඳට හොදලා හොඳින් පිරිමැදීමක් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් නම් එච්චර ඕනේ නැහැ. එතකොට අපි දැන් සාමාන්‍ය කතාවක් තියෙනවනේ ක්ලෙන්සින් ටෝනින් මොයිස්චරයිසින් කියලා. නමුත් මෙතෙන්දී අපි ටෝන භාවිත කරන්නේ නැහැ. මොකද අපිට ඉදිරි පියවරක් තියෙන නිසා. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ටෝන ගෑවේ නැත්තේ? රෝම කූප විවෘත වීමක් වෙනවා. නමුත් අපි කරනවා ඒක අන්තිමටම. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද අපිට තව පියවරවල් තියෙන නිසා. දැන් අපි කිව්වා දැන් ඔබතුමී කිව්වා ගෙදරදී අපිට තියෙන දේවල් වලින් පුළුවන් කියලා මේ දේ කරන්න. අපි කොහොමද ගෙදරදී තියෙන දේවල් භාවිතා කරලා හැම කරනව නම් කුස්සියේ තියෙන දේවල් අරගෙන අපිට කරන්න පුළුවන් නම් යදමකුත් අඩු වෙන මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියමුකෝ. ඔව් අපිට කිරි ටිකක් ගත්තාම අපි බොන කිරි පිටි දැන් ගොඩාක් අය කියන දේක් තමයි ආ කිරි ගෙවල් වල නැහැ කියලා. ඇයි පිටි කිරි තියෙනවා. පිටි කිරි වතුරදී කළාම ඒ ප්‍රමාණය අනුගමනය කළා. එතකොට අපිට කිරි ලැබෙනවා නේද? එතකොට පිටි කිරි කියන්නේ වතුර ඉවත් කරපු කිරිනේ. එතකොට අපිට පුළුවන් පිටි කිරි ටිකක් වතුරදී කළා අරගෙන මේ විදිහට මෝන පිරිමැදලා ඊට පස්සේ ඒ ආකාරයෙන් පිහදාන්න. කිරි වලින් වෙන තවත් මේ හොඳ දෙයක් තමයි පිරිසුදු කරනවා. සුදු කරනවා කිරි වලින්. පැල්ලන් ඉවත් වෙනවා සහ පෝෂණය දෙනවා. එතකොට ක්ලීන්ස් කරන ගමන් පිරිසිදු කරන ගමන් තව ක්‍රියාවලියක් වෙනවා. හැබැයි මෙහිදී අමතක කරන්න එපා කිරි භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය සහ වියලි සමක් තියෙන කෙනාට පමණමයි. තෙල් සහිත සමක් තියෙනවා නම් අපිට වතුර අඩු කෝප්පයක් අරගෙන ඒකට දෙහි බිඳු 7-8ක් දාන්න පුළුවන්. තනි කරම දෙහි ගන්න එපා මොونی. මොකද සිට්‍රික් ඇසිඩ්නේ. එතකොට ආම්ලිකතාවය වෙනස් වෙලා වියලි තත්යකට එන්න පුළුවන්. ඒක නිසා ගන්න එපා. මම දැකලා තියෙනවා සමහර ලාටික හාලේප කරනවා. ගන්න එපා. වතුර අඩු කෝප්පයක් අරගෙන ඒකට දෙහි බිඳු කීපයක් දාලා 7-8ක් කියලා හිතන්න. දාලා ඒක හොඳ. ඒක මේ ක්ලෙන්ස් එක හොඳයි තෙල් සමට. බලන්නකෝනේ ගෙදරදීම අපිට කොයිතරම් දේවල් තියෙනද අපිට ලස්සනට ඉන්න පිරිසුදු කරගන්න සම පිරිසුදු කරගන්න මොනතරම් දේවල් භාවිතා කරන්න පුළුවන්ද? අපි තවදුරටත් කතා බහ කරන්න සූදානම් විරාමයකට ගිහින් ඇවිත්. සරූපී විශේෂාංගයතුලින් අපි අද දවසේදී ක්ලීන් අප් එකක් කොහොමද කරගන්නේ හරියට කොහොමද කරගන්නේ කියන වැදගත් වෙන හරියට කොහොමද නිවැරදිව කොහොමද කරන්නේ කියලා තමයි මේ අපි කතා බහ කරන්නේ මේ අපි දකින්නේ දැන් අපි ඊළඟ පියවර මොකද්ද සුවිනිත මහත්මිය ඊට පස්සේ ස්ක්‍රබ් කරමු ටානිය ස්ක්‍රබ් කරනකොට ටිකක් පාවිච්චි කරන්න ගොඩාක් පාවිච්චි කරන්නත් ඕනේ නැහැ ටිකක් පාවිච්චි කරලා අනිත් එක ස්ක්‍රබ් එක කැටකට ස්වභාවයක් තියෙනවනේ ගොඩාක් තද කරලා අතුල්ලන්නත් අවශ්‍ය වෙන්නේ ඕ අවශ්‍ය වෙන්නේ මොකද සමහරවිට අපි වැඩි හොඳටද කියලා දේවල් කරනවනේ නේද එතකොට වෙන්නේ අපිට ඕනේ මෙවුනේ මරුණ සම ඉවත් කරන්න විතරයි ඊට යටින් තියෙන්නේ හොඳ සම බොහොම හෙමින් හෙමින් රවුමට පිරිමදිනවා ඒ වගේම කවුරු හරි කාට හරි සංවේදී සමක් තියෙනවා නම් නැත්නම් වයසට ගිය සමක් තියෙනවා නම් පොඩ්ඩක් මේ වගේ අල්ලගෙන ඇඟිලි දෙකකින් අල්ලගෙන ඊට පස්සේ ස්ක්‍රබ් කරන්න. ඔව්. සාමාන්‍යයෙන් අපිට මේ දේවල් තනියම ගෙදරදී Tamanටම කරගන්නට අවශ්‍ය හැකියාවක් තියෙනවා නේද? දැන් මේක තව කෙනෙකුගේ සහයෝගයකින් තොරව Tamanගේ සම Tamanටම පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව්.
කන්නඩියක් ඉදිරිපිට නම් වඩා සුදුසුයි. මොකද තමුන්ට මූණ පේන පහසුම ක්‍රමයනේ නේද? ඒක නිසා කන්නඩියක් ඉදිරිපිට වාඩි වෙලා තමුන්ට ඕමනා බඩමුට්ටු ටික ලෑස්ති කරගෙන බොහොම මේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. පිරිසුදු කරගන්න පුළුවන්. දැන් මේ අපි දැන් ස්ක්‍රබ් කිරීම කරනකොට දැන් මේ ඇස් වටා කොහොමද පිරිසුදු කිරීම සාමාන්‍යයෙන් කරන්නට අවශ්‍යයිද සුවිනේ දමහන්නේ කොහොමද? ස්ක්‍රබ් කරන්නේ නැහැ වටේ. වට කරන්නේ නැහැ. කරන්නේ බෙල්ලත් බොහොම සියුම් විදියට කරන්න ඕනේ. මේ දේවල් හැම දේවල්ම කරනකොට තමුන්ගේ අතට බර ගන්න. නැතුව මූණට බර යොදන්න එපා. බොහොම සියුම් විදියට කියන එකේ තේරුම බොහොම සෙමින් සීරුවේ පිරිමැදීම උනා බොහොම මේ සියුම් විදියට කරන්න. හයියෙන් තද කළා එහෙම කරන්නේ මූණනේ. ඇඟේම තියෙන සියුම්ම කොටස තියෙන්නේ මූණේ. එතකොට අපි බොහොම සියුම් විදියට මෙහෙම කරලා ඊට පස්සේ අපිට පුළුවන් තෙත මිරිකු පුළුන් වලින් නැවත ඉවත් කරගන්න. දැන් ওই බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සාමාන්‍යයෙන් වැඩිපුරම හොඳින් ඉවත් වීම සිද්ධ වෙන්නේ ওই ස්ක්‍රබ් එක හරහා නේද? ස්ක්‍රබ් කිරීම හරහා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ස්ටීම් කරන්න. හැබැයි කියන්න ඕනේ gederade ස්ටීම් කරනකොට අපි අත්තිම් පොඩි පොඩි වැරදි වෙනවා. අපි වතුර භාජනයකට මේ උණු වතුර දාලා තුවායකින් ඔළුව වහගෙන මූණ පාත් කරගෙන ස්ටීම් කරනවා විනාඩි ගාණක්. දැන් අපි ওই විදියටම නේද ඉන්දියාප පිට්ටු තම්බන්නේ නේද? එතකොට අපේ මූණ තැම්බීමකට ලක් වෙනවා. තැම්බීමකට ලක් නොකළ යුතුමයි මූණක්. මොකද ඒකට හේතුව ඉගහට විගහටම රින්කල්ස් එන්න පුළුවන්. මේ වියපත් බව පෙන්වන්න කරපලා අධික තෙල් ගතියක් උනන්න පුළුවන්. ඒ වගේ වැරදි ගොඩාක් සිදු වෙනවා. අනිත් එක රෝම කූප දැඩි ලෙස විවෘත වීමකට ලක් වෙනවා. ඒක නිසා එහෙම කරන්න හොඳ නැහැ. සැකදෙදි ස්ටීම් කරන්න එපා කියන එක තමයි. නෑ, ස්ටීම් කරනවා නම් වතුර භාජනයේ රත් කරන ගමන් අඩියක් එකහමාරක් විතර උඩින් මූණ තියලා තුවායකින් ඇල්ලුහාම වහලා මූණ ඇල්ලුහාම ටිකක් මද රස්නේ නේන්නේ. ඇත්තටම මද රස්නේ විතරයි ඕනේ. සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක 40ක් විතර රස්නේ කියන්නේ අපි මද රස්නේනේ. ඒ රස්නේ හොද්දටම ඇති මේ රෝම කූප විවෘත වෙලා ඒවැ තියෙන කුණු සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන්න. ඒක නිසා දැඩි ලෙස මේ තැම්බීමකට ලක් නොකළ යුතුයි. වාෂ්පල්ලන්න සම ගැඹුරින් පිරිසුදු කිරීමකදී එහෙම මේ අපි කියන්නේ ක්ලීන් අප් එකක් කරගනිද්දි ගෙදරදී අනිවාර්යයෙන්ම කොයි වෙලේ කළත් ස්ටීම් කරන එක අනිවාර්යෙන් වැදගත්. ඒක කොටසක් කරගති උතුමද ක්ලීන් අප් එකේ. ක්ලීන් අප් එක කොටසක් නම් තමයි ස්ටීම් කෙරිල්ල. නමුත් අර හරි විදිහට කරනවා නම් ඒක විශාල වැරද්දක් නෑ. එහෙම නැත්නම් උණු තුවායක් අරගෙන තෙත මාත්තු කරනවා කියන්නේ අපි ඒ විදිහට කරුවාමත් ඇති. හොඳයි, අපි දැන් ක්ලෙන්ස් කරගත්තා, ස්ක්‍රබ් කරගත්තා. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? අපිට අර තෙත මා මේ ස්ටීම් කරලා ඕන නම් බ්ලැක් හෙඩ්ස් අයින් කරන්න පුළුවන් එක්ස්ට්‍රැක්ටර් එකක් අරගෙන. ඒකත් බොහොම පරිස්සමෙන් තද කිරීමක් විතරයි. නැතුව අර ඒකේ උලක් තියෙනවා උල් පැත්තක්. ඒකෙන් එහෙම ගන්න උත්සාහ කරන්න නැහැ. සමහර පිම්පල්ස් එහෙමත් ඒකෙන් කඩලමයි ඉවත් කරන්න. එහෙම කරන්න හොඳ නැහැ. මොකද මූණේ පිම්පල් එකක් නැති වෙයි, බ්ලැක් හෙඩ්ස් උත් නැති වෙයි. ඊට පස්සේ අර ස්කාස් එන්නේ. එතකොට ඒක ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා අර තද කිරීමක් අර තොණ්ඩුව වගේ තියෙන එකෙන් තද කරනවා විතරයි. එතකොට එළියට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් පැක් එකක් දාන්න. ඒකත් සමය ස්වභාවය අනුව නේද පැක් භාවිතා කරන්න ඕනේ. එහෙමද සාමාන්‍යයෙන් සම තෙල් සමට ගැළපෙන විදිහට නේද අවශ්‍යතාවය. අපි හිතුවත් කුරුලෑ තියෙනවා නම් සමකට කුරුලෑ සඳහා සැකසුණු පැක් එකක් දානවා. වියලි සමක් තියෙනවා නම් වියලි සම නැති කරන්න පැක් එකක් දානවා. අධික තෙල් බවක් තියෙනවා නම් තෙල් බව නැති කරන්න පැක් එකක්. දැන් අපි භාවිතා කරන්නේ මොකක්ද අද දවසේදී? අද දවසේ අපි හිතුවා ෂයිනෙට ටිකක් සුදුයි ෂයිනි උනාට සුදු පැහැපත් වෙන්න පැහැපත් වන්න කියන එකේ තේරුම මේකත් වරද්දලා තේරුම් ගන්න අරකයි. අපි පැහැපත් වෙන්න කිව්වහම මේ සුදුම නෙමෙයි. මේකෙදි කියන්නේ අපිට අයත් වර්ණයක් තියෙනවා. ඒ වර්ණය අපි දුරු වර්ණ වෙනවයි කියනවා. සමහර වෙලාවට අපේ ගොඩක් අවු තියෙන රටක් නේ. එතකොට අවුවේ යනකොට දුරු වර්ණ වෙනවා. දැන් කම්පියුටර්ස් වල ඉන්නවා, ටියුබ් ලයිට්ස් වල ඉන්නවා. එතකොටත් දුරු වර්ණ වෙනවා. එතකොට අපිට පුළුවන් මේ දුරු වර්ණ වූ සම යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් මේ ෆෘට් පැක් එක දාන්නේ, ෆෘට් පැක් එකක් දාන්න පුළුවන්. අපිට කුරුලෑ තියෙන සමක් නම් අපිට පැක් එකක් විදියට පුළුවන් සුදු හඳුන් කුඩු ටිකක් අරගෙන පිපිඤ්ඤා ඉස්ම ටිකක් දාලා ඒකට මිංචි ඉස්ම ටිකක් දාලා හදාගත්ත පැක් එකක් මේ වෙලාවේ කුරුලෑ තියෙනවා හිතන්න. දැන් අපි හොඳින් පිරිසුදු කරලා තියෙන්නේ. එතකොට කුරුලෑ සුව වෙන නම් ඒ පැක් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය සමක් නම් අපිට හිතන්න පුළුවන් අපි ගන්නවා මේ ඒත් සුදු හඳුන් කුඩු ටිකක් ගන්නවා. ඒකට දානවා බිත්තර සුදු මදිය. සාමාන්‍ය සමන්නේ තෙල් අධික සමක් නා. තෙල් ගොඩාක් තියෙනවා මොනේ. මේක නේ අඩු කරගන්න ක්‍රමයක් හොයනවා. එතකොට අන්න හොඳම දෙයක් තමයි සුදු හඳුන් වලට තෙල් උරා ගැනීම හැකියාවක් තියෙනවා හොඳට. සහ බිත්තර සුදු මදිය දාන්නේ කහ මදිය දාන්නේ නැහැ. එන්න තෙල් සයිස් සමනේ. සාමාන්‍ය සමක් කියලා හිතන්න.
එතකොට අපිට පුළුවන් පෝෂණය දෙන්නත් පුළුවන්. අපිට සාමාන්‍ය කියන්නේ තෙල් ගොඩක් නැහැ. සහ වියලි සමක් නම් අපි අලි ගැට පේර ටිකක් ගන්නවා මේ සැන්දක් විතර. ඒකට මී පැණි තේ හැන්දක් දානවා. අන්න එතෙන්දි බිත්තර කහමදිය දානවා, කිරි ස්වල්පයක් දානවා. හදලා හදන පැක් එක හරිම හොඳයි. මොකද අලි ගැට පේරවල විටමින් E තියෙනවා. දැන් ඔය ආලේප කරන එකත් හරි වැදගත්. උඩුඅතට ආලේප කිරීම සිද්ධ වෙන්නේ නේද? කොයි දේත් උඩුඅතට විය යුතුයි. මොකද අපි පල්ලහැට කරන්න මොකද මේ සමෙල්ලාවට. ඔව්. අපි කියවනේ තියෙන දේ රැක ගන්නත් ඕනේ කියලා පටන් ගන්න මේ එතකොට පටන් රැක ගන්න නම් අපි තියෙන විදිහටම තමයි වැඩ කරන්න ඕනේ. ඒ නිසායි අපි කියන්නේ මේ උඩු අතට පිරිමැදීම කරන්නේ. දැන් ඔහොම ගෙදෙද්දි දාලා මේ පැක් එක මං පංගුවක් වෙලාවට දකිනවා. ගෙදර සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඔව්. පැක් එක පිටින්. ඔව්. ඔය පැක්ස් ඩයි එහෙම ගාලා එහෙම තමයි. නමුන්ගේ වැඩ කටයුතු ඔක්කොම කරලා නා ගන්න හිතනවා. අපරාදේ මේ විනාඩි 20 මට මේ වෙටික කරන්න පුළුවන් කියලා හිතලා පැක් එක දාගෙනම තියෙන වැඩ ටිකක් කරනවා. ඊට පස්සේ වැරදි දෙකක් අපි අතින් සිද්ධ වෙනවා. එකක් තමයි මෙහෙම පැක් එකක් දැම්මම මොනේ මේ හාන්සි වෙලා ඉන්න ඇඳක හරි හාන්සි වෙලා ඉන්න පුළුවන්. හැබැයි හාන්සි වෙලා ගොඩක් වෙලා නිදා ගන්නවත් එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩ කටයුතු ඉවර කර ගන්නවත් හොඳ නැහැ. කරන්න ඕනේ විනාඩි 30ක් විතර. ගියාට පස්සේ සෝදා ඉවත් කරගත යුතුමයි. මොකද ඕනට වඩා පැක් එකක් මොනේ තිබීමත් හොඳ නැහැ. හොඳ නැහැ. වියලි තත්වයක් ඇති වෙන්න පුළුවන් සහ අනිසි ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඒක නිසා අපි විනාඩි 30ක් ගියාම සාමාන්‍ය වතුරේ සෝදා ඉවත් කරන්න. අපිට පුළුවන් මේ වෙලාවේ ඔය තෙත මිරිකු පුළුන් ඇහැට තියන්න. දැන් එහෙම නැත්නම් පිපිඤ්ඤා පෙති තියන්න පුළුවන් තුනියට කපලා. එහෙම නැත්නම් අර්ථපල් පෙති කපලා තියන්න පුළුවන්. තියලා විනාඩි 30ක් විතර ඔහම ඉඳලා ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරලා තමයි අපි ටෝන දාලා මොයිස්චරයිසින් ක්‍රීම්. දැන් සුනිත මහත්මිය ඔක ස්පොන්ජ් එකක් භාවිතා කරලා ඉවත් කරනවද නැත්නම් අපි සාමාන්‍යයෙන් මූණ සෝදන විදිහට සෝදනවද කොහොමද? ඔව් ස්පොන්ජ් එකක් භාවිතා කිරීමේ ලොකු වැරද්දක් නැහැ ක්‍රමයක්. හරි. නමුත් ස්පොන්ජ් එකක් කියන්නේ ලොකු කරලා බැලුවොත් සිදුරු සිදුරු ගොඩක් තියෙනවා. දැන් අපි පිරිමැදිනකොට පිහි දානකොට ඒ සිදුරු ඇතුළට යනවා මේ තියෙන සමේ තියෙන කුණු අපද්‍රව්‍ය ඔක්කොම. ඕක මේ දැන් සාමාන්‍ය වතුරකට අල්ලලා සෝදලා ඊට පස්සේ නැවතත් පාවිච්චි කිරීමෙන් අර නියමාකාර ලෙස පිරිසුදු කිරීමක් වෙන්නේ නැහැ. එතකොට අපි දැන් මේ පිරිසුදු කිරීමනේ කරන්නේ. එතකොට අර අපිරිසුද්දයකින් පිසදැමීමෙන් අපිට හරි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසායි අපි නිතරම කියන්නේ තෙත මිරිකු පුළුන් වලින් ඉවත් කරන් මේවා භාවිතා කරන්න කියලා. මොකද එතකොට පුළුන් කෑල නැවත භාවිතයට ගන්න නැහැ නේ. ඒක විසිකරනවා නේ. ඔව් සුනිත මහත්මිය දැන් අපේ ක්ලීන් අප් එකේ සියලු වැඩ කටයුතු අවසන් නේද? අපි ක්ලෙන්ස් කළා, ස්ක්‍රබ් කළා, පැක් එකක් භාවිතා කළා. දැන් අපි සාමාන්‍යයෙන් කොහොමද කරගන්නේ කියලා කිව්වනේ, කොහොමද වෙන්න ඕනි කියලා කිව්වනේ. වෙන්න ඕනි සියලු දේ අපි අවසන් කළා ඉවරද? අවසන් කළා ඉවරයි. හැබැයි විනාඩි 30ක් තියලා ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් මේ පැක් එක ඉවත් කරලා නිකම් මොන හොදලා දැම්මත් කමක් නැහැ ගෙදර දිනන්න. සෝදලා මතක ඇතුව මං කිව්වනේ ක්ලෙන්සින් ටෝනින් මොයිස්චරයිසින් තියෙනවනේ. ඒසා ටෝන භාවිතා කරලා ටෝන ටිකක් විදිහට අපිට පිපිඤ්ඤ අයිස්ම ටිකක් අරගෙන සීතකරණයක තියලා ගන්න හොඳ ටෝන එකක්. ඒක අරගෙන හොඳට තෙත මාත්තු කරන ආකාරයට තෙත මාත්තු කරලා ඊට පස්සේ අපි දන්නවා මේ ස්ක්‍රබ් එක දාලා අපි මැරුන් සමහෙම ඉවත් කරා. ඒක නිසා සම වියලි තත්ත්වයක් ඇති නොවන විදිහට ආරක්ෂා කරන්න අපි තමුන් භාවිතා කරන මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කළා නම් අපිට මෙතනින් සම්භාහනය කරගන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම කරගන්න අවශ්‍යද? මේක අවසන් කරද්දි කොහොමද සුවින්ද? නැහැ. දැන් මේක මම අද පෙන්වන්නේ ක්ලීන් අප් එකක් පමණයි. එතකොට කෙනෙක්ට පුළුවන් ඕ අවශ්‍ය නම් සෙල්ෆ් ෆේෂල් කියලා එකක් තියෙනවා. තනියෙන් තමුන්ටම ෆේෂල් එකක් කරගන්න පුළුවන්. හැබැයි පැහැදිලිවම කියන්න ඕනේ සම්භාහන ක්‍රියාවලිය මේ රූපලාවන්‍ය ආයතනයේ කරන සම්භාහන ක්‍රියාවලියට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මොකද තමුන් තනියෙන්ට සියලුම දේවල් කරන්න බෑ. ඒක නිසා අපි සම්භාහන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස්. මම දවසක පෙන්වන්න සෙල්ෆ් ෆේෂල් එකක් කරන්න. තනියෙන් තමුන්ටම ෆේෂල් එකක් කරන්නේ කොහොමද කියලා. ඒ පොරොන්දුවත් එක්කම තමයි අද දවසේ අපි සමුගන්න ඕන. කොහොමද ක්ලීන් අප් එකක් හරියට කරගන්නේ? ගෙදරදී කොහොමද ඔබ කරගති උත්තේ? මොන වගේ දේවල් ඔබ කරන්න ඕනේ? මේ හැම දෙයක්ම අපි කිව්වා සහ දැක්කයි නිසා මේ දේවල් හරියට ඔබට කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට හැමදාමත් මේ දේවල් කියා දෙන්න සුවිනිත කොතලාවල මහත්මිය පැවිදිනවා. ඉතින් අද දවසේත් පැමිණීම ගැන බොහොම ස්තුතියි ඔබතුමිට ආයුබෝවන් කියලා සමු දෙනවා. ඒ වගේම අපි නිරූපණ ශිල්පිනියට සහ අනිත් අපේ ශිල්පිනියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙමනම් හෙට දවසේදීත් විද්දරි උදෑසනින් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් තමයි සමුගන්නේ. හැමදාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ තමයි.